බුදුමග වඩිනා පින ඇති නිබාදේ දම්ම විසුදුන්දී අපේ හිමිසමී පෙරපින් මහිනය කහවත තැවරේ බුදු පණ ඇසෙනා ගැට කන්ද විහාරේ පුජපාද කාගම සිරනන්ද නායක ස්වාමිදරන් වහන්සේට සිද් කළ උදාහාරතර අනිසංස ධර්මයන්ගේ බිහිටෙන් උන් වහන්සේට කායික ශක්තිය මානසික ශක්තිය ලැබේවා මේ ලෝකට බිහිකරපු ආදරණිය මාතාව ආදරණය පියාණන් වහන්සේ කොහේ සිටියක් මේ පින් අනුමෝදන් වෙත්වා මේ ධර්ම දේශනා මේ පිංකමෙන් ලදාානිසංස බලයෙන් අපේ නායික මිපාණන් වහන්සේගේ ආදරණය දෙවපියම් දෙපල අමාම හනිමණින් සැනසෙත්වා කිය අපි සාදු කියල පාර්තනා කරමු.ඒවගේ ම අපේ නායක සාමෙන්න්දරන් වහන්සේට තව තවත් ගම්නියම් ගම් වලට වැඩම කරලා. මෙවගේ අහිංස අසරන මිස්ස වෙනුවෙන් දෑස බාධන්න නොවන පහදන්න. වහෙස ගන්නට ධර්ම දේශනා තවතවත් සිදු කරන්නට ශක්තිය දහිරේ වාසනාව, ලැබෙත්තා අමාමහා නිවනම ලැබෙන්න්නට මේ පින් උපකාරවේ වාකල අපි සාදු කියෙන පාරතනා කරමු මටාද සතුඩුයි හාමුදුරු කෙනෙකුගෙන් ලේසියට අහන්ඩ අහම්බෙන්න දායික ඔහොඳයි කියලන මේ ළංඟති මම ගියා පන්සලකට බණට වෙලාවේ ඒ හාමුදුරුවන්ගේ අනුශාසනාව වෙලාවේ ඒ හාමුදුරුව මිනිස්සුන්ට හරියට බැන්න ධර්මානු ශාසනාව නිම වුනාට පස්සේ එතන හිටපු ගොඩත් දෙනෙක් ඇවිල්ල මට වැඳලා මංගාව ඉඳගෙන ඇඩුවා හාමුදුරුවනේ බෞද්ධකම හැරදමා යන්න බැරිහින්දා මේ හාමුදුරුවත් එක්කේ ඉන්නවා මිසත් මේ ගුණවත් කම දිහ බලලා ඉන්නවා නෙවෙේ අපි දෙන දානකවත් පින් නැතුව ඇති හිත හොඳ ඉන්නෙම හාදුරුව දෙන්නෙකිවූ ඒත් තරම්ම කලගිරි හාමුදුරුව එහෙම කියන්න හේතු මන්දන්නවා න්නතුනේ ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට දුසිරිත් දනන් දෙෙන ඔවා වැද්දන් කියන බණමෙනින් අනුන්ට අවවාද කරන්න ඉස්සල්ලා තමන් සුදුසු ගුණධර්මවල පිහිටියේ නැත්තං ඒ සමාජයේ නිර්මාණය කරන්න බෑ ඒ වගේම නායකත්වය රඳවන්න බෑ නායකත්වය කඩා වැටෙනවා ඒ නායකත්්‍රය තුළ නුගුණයන් පිරිලත් එබ්බාම නායකයා පසු පස ගමන් කරණයත් ඒ නුගුණමයි යනුකරණය කරන්න. එනිසා පිම්වත් සිතින් ගමකට ගෙදරකට නායකත්වය දෙනකොට රටකට නායකත්වය දෙනකොට ඒ නායකත්වය දෙන පුද්ජලයා ඉස්සල්ල හැදෙන්න්න ඕනෑ ඒ හැදෙන්ඩ තියෙන එකම මග ධර්මජ්ඥානය ලබා ගන්නේ එක ධර්මජ්ඥානය නතුව ඒ ගමනයන්න බෑ මේ ලංකාව නිර්මාණය කරන්නට මිහිදුු මහරහතන් වහන්සේ ඇවිල්ලා ය ගංගෙවල්ලොල ඉන්න කෙල්ලො කොල්ලෝ අල්ලාගෙන බණ කිය කියා පුතා උඩට වෙනෑන මිහිදු මහරාතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා ඉස්සරෝම බණකිව රටේ රජ්ජුරුවන්ට එකයන්න උඩ ඉඳල පල්ලෙ හැදෙන්ඩෝන හදන් ඩෝනෑ කියන එක පෙන් දේවානම් පියතිස්ස මහරජ්ජුරුවන්ට ධර්මය දේශනා කරලා එතුමාගේ අමාත්‍යවරුන්ට දේශනා කරලා බිරිින්දෑවරුන්ට දේශනා කරලා පරිවාර ස්ත්‍රීන්ට දේශනා කරලා ප්‍රාදේශයනායකයන්ට දේශනා කරලා ඉහල ඉඳලා පහාලට ජනජීවිතයට ගලාගනාවා මිස ධර්මය. පහල ඉඳලා උඩට කියන එම යන්ඩ බෑ දැන් අපි හැදුවත් පුතා මහන්සිගත්තොත් මහවැල්ලි ගංග ත්‍රීකුණාමාලයේ ඉඳලා උඩට ගලන්ඩ ශ්‍රීපාදයට යනකොට ලංකාව මෙවුන් යටවෙලා මැරණුවන් ගෙනියන්ට බෑණිපුතා හැබැයි පහසුවට ශ්‍රීපාද කඳු මුදුනේ සිට මහවැලි කැලනිි කළු වලවේ ගංගා ඉතාමත්ප මනරම් රමණීය තුරු අදුළු බිම් අතරින් ගලාගෙන මහා ජලාස නිර්මාණය කරගෙන කෙත්බිම් සරුසාර කරමින් ජනජීවිතයට ඇවැසි වටපිටාව නිර්මාණය කොට ප්‍රියකරු ගඟක් හැටියට මහා සේවාවක් කරලා ගලා බහිනෝ රටට පලදායිවිදියට නායකයාද රටට පලදාී විදියට හැදන කෙනෙක් ව හො ගෙදර තාත්තා ගමක ගම්මුලා දෑනිය පලාතක පලාාත්නායකය පන්සලක ලොකු හාමුදුරු රටක රජ්ජුරු මේ විදිහයට පුතා අපි නායකච්‍රයන් දරන තැන්තියෙනනේ ඒ නායකයා හරියට හැදුුනොත් තමයි ඒ සේස්තරයේ ඒ පරිස්ශ්‍රය ඒ සංස්කෘතිය ඒ සංස්ථාව ගොඩ නගන්න පුළුවන් වන්න. එහෙම නැතුව බෑ. මේ ධර්ම දේශනා කරන්නේ ඒහින් දමයි. නොදැනුවත්ව ඉන්නයට දැනුවත්කම් ලබාදීලා බුද්ධි අඩු අයට බුද්ධිය ලබාදීලා කළ යුතු නොකළ යුතු දේකවරේ දැයි තේරුම් කරලදීලා යුතුදේ මත පිහිටා ලෝකයේ දිනන්නට මෙලොව පරලවා අභවුරුදිය සාධනය කරගන්නට ලොවතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ සාංසාරික භවගාමී ජීවිතයේ අනන්ත දුක්තේරුන් අරගන ඒ දුක දුරුකොට ලබනාමා නිවන්සුවෙන් සැනසෙන්නට තමයි මේ ධර්මය ශ්‍රවණය කරන්න දේශනා කරන්නේ එන්නතුනී ලොවතුරා බුදුහාමුදුරු අනු දැන වදාරනවා සබ්බදාන ධම්මදානන් ජිනාතිී කියලා. එමාලතිෙනනේ සබදා ධම්මදානන් ජිනාති. සියලු දානයන් පරදවා ධර්මදානය ඉදිරියෙන් ඉන්නවල්. අනිත් ධානයන් පල්ලෙහැ වැටෙනවා ඇයියි. එව්වක් කුණුුවෙන නත් උදේගේන දාන දවල් වෙනකොට කුණු වෙලා දවල් ගේන දානය හැදැ වෙන කොට කුණු වෙල වැළඳවානම් වලන්දාපු එකත් පැහහයක් යනකොට ජීරණය වෙලා ඊට පස්සේ එව්වාදිහාය බලන්ට බෑ නේදපු ජීරණය වෙච්ච ව්වා දි හ අය බලන්ඩ බෑන් අහයක් කටත්තියාගෙන ඉඩ බෑ මේ ලෝකයේ පෙන්න්නතුනේ අනිත් සියලුම බෞතික වස්තු කැඩෙන බිඳෙන්න මලකඩ කන කුණුවෙන දිය වෙන ගරා වැටෙන යම් සීමිත කාලයක් පැවතිලා නැති වෙලා යනෙ ව්වා හැබැයි ධර්මය වසර දස දහස් ගානක් මුළුල්ලෙහි පාවිච්චි කරන්න පාවිච්චි කරන්න පාවිච්චි කරන්න පාවිච්ි කරන්න ඒක දීප්තිමත් වෙන ආරක්ෂාවෙනවා සම්බර්ධනය වෙනවා එක නෙකා අතරේ ඒ ධර්මය පැතිරිලා ගිහිල්ලා ලෝකයට හිත සුවසාධනය කරනවා ප්‍රයෝජන ගණ්ඩ ගණ්ඩ සතුටමයි උපදින්නේ ධනමත් පෝසත් බෝසත් මිනිස්සු නිර්මාණය කරනවා කාටවත් නයි නැති පාටවත් බයනැති මිනිස්සුුව නිර්මාණය කරනවා. පාපය ඉදිරියේ ලැජ්ජාව භයතියන මිනිස්සු නිර්මාණය කරනවා. කුසලය ඉදිරියේ ප්‍රීතිය ධනවන සද්ධාවන්තයූ නිර්මාණය කරනු. මේ සම්බුද්ධ ශාසනයේ පවතිනතාක්කළුත් මේ ජීවන මගේ ගමන් මග සංසාරගමන නිමාවනතුරුත්. ඔබට උපකාර ගන්නට පුළුවන් වස්තුවත් තියෙනවා නම් ඒ ශ්‍රී සද්ධර්මය ඒකනේ එහි වටිනාකම වැඩි ධර්මදානය ඉදිරියෙන් පවතින්නේගන හිීරලුගොම ගැටකන්ද විහාර පරිශ්‍රයේ අද ඔබ හැම දෙනාම මේ අසුන්ගෙන ශ්‍රවණය කරන ධර්මදාන මේ මහා පින්කම කරන්න හාමුදුරුවෝ කීවාසේම පෙර අවස්ථා කීපයන් මහන්සි ගත්තා උන්වහන්සේ ආසාාවෙන් කරන්න හැදුවත් ඒ හැම අවස්ථාවකොම මේ ලංකාද්‍යීපයෙහි පවතින ක්‍රමවේදයන් මත ඇතිවෙෙච්චි ගැටලු මත ඒවා කරන්න බැරිවන දවසේත් මේ කටයුත්ත කරන්න බැරිමට්ට මත්තියෙන් මට සනීපන ඊයේ මගේ වැඩිමහල් ශිෂ්‍යාව මං අරංගියයා ධර්මානු ශාසනාවට මට කියාගන්න බැරි තැනදී පුතා කියන්න කියලා මං එක්කාගෙන ගිහි ලඟින් තියාගෙන තමයි කිව්යි අද එයාට හදිසිේ විශ්වවිද්‍යාලය වැඩකට නුවරයන්න වුණ එකගෙන එන්නත් බැරි වුණ කොරන්න දෙයක් නෑනෙ දැන් ලෑස්ති වෙලාන් මන් දන්නවා මේ සාපිරිසක් එකතු වෙන බව මන් නාවානං ඔබ කොච්චර මෛත්‍රීෙන් හාමුදුරුවෝ දිහ බැලුවත් මේ මිනිස්සුව කෝම හාදුරණි බයිනෝ මටත් බනිනෝ ඔබහන්සේටත් බයිනෝ මන්දන්න මෙවු ඔය කිව්වට සද්ධවන්තයවඋන් එෙමේ හාදුුරු ආත්මාර්ථකාමී කුවකයි ඒකෙ දෙකක් නෑ අවුරුදු පණහක් ඔයා වැඩ කරන්නක පණහක් වැඩ කරලා එක දවසක් මොක කරි ඔවාගේ බැරි අච්චරදීමක් කියන්නක නොහැකියාවට යමක් කරන්න බැරිඋුණ කියන්නක මෙවුන් බයින ඔය ගනය අගේ හැටි ගනයන්ගේ හැටි මන්දන්නවැනේ අප්පලාගේ වග ෑ ඒ පා දීගකාපු මිනිහත් එක්කා අවුරුදු පණහත් දීග කාලා ඒ කව පන්න නොුවනි ොල අවුරුදු පණහත් දීග කාලා ඒ ගෑනීෝ පන්න නොවන මෙමිනි සුන්ගේ ස්වභාාව එව්කොට අනවබෝධයෙන් ඉන්න බෞද්ධ දර්ශනය දන්න ඇැතිම උන්දලා අපි ගැන සානුකම්පිතව බලයිද අපි ගැන සානුකම්පිතෝ බලන්න මානව ජීවිතත් පිළිබඳව මට හොඳ අවබෝධය අත්තිය නොහඳදුරු ගිහිත් එහෙමයි පැවිදිත් එහෙම. පැවිදි සමාජය ඇතුළෙම ලංකා වටේම ගිහින්තියෙන හැම දිස්ත්‍රික්කයකම බොහෝ ප්‍රාදේශයලේකං කොට්ටාසෝල ගම් නියම් ගම්මොල නාගරික ග්‍රාමීය ඉතාම ප්‍රාථමික පරිසරවල මං බන කියලා තියෙනවා ලංකාවෙ තවම ඉන්නවා පින්නතුනුේ දනිස්සට ඇඳුගදින ගෑනු පිරිමි ඉන්න ගම්මාන අ ආධිවාසීන්ට සමානයි ඔවුන්ගේ ජීවිත ඔවුන් දඩේ මෙමයි ජීවත්තේ දුස්කර පලාාත් කීපයක් තියෙනවා ඒ වගේ එහෙමයි ජීවත්වෙනවා ඒ තරම් ප්‍රාථමිකයිතාවම නමුදු මට ඒවට පවා යන්න අවස්ථාව ලැබිලා තියෙන. මට ඒ ගම්මානයක පන්සලක් හදන්නත් කොළඹ කට්ටියේ කතා කළක් හාමුදුරන්නේ පිහිටවෙමය මිනිස්සුන්ට කිය මගේ ප්‍රමාණය හැටියට මට එහෙට්ට ගිහිල්ල මගේ ශිශ්්‍ය බාලාදීම්ව නිර්මාණය කරන්න බෑ මගේ ගෝලයෝ දාහතර දෙනෙක්න්නවා ඒ ශිෂ්‍යපුත්‍රයින් වහන්සේලා දාහතර දෙනාගේ අනාගතය නිර්මාණය කරන්නුවන්ඒ නිර්මාණය කරන්න මම දුස්කර පලාතකට ගිහිල්ල මේ අයවා අතෑර ලබෑ ඒ හින්දාම් මංකිව්වා ඉදිරියේදී මගේ වැඩිමහල් ගෝලයෝ දෙතුන් දෙනා ලොකු මහත් වනාම ඒගොල් අන්ට මෙව්වා පවරා තබාතියා ඒවාගේ දුස්කර පලාතකට යන්න වීරිය කරමු කියලා පෙන්න්නතුනේ අපි අඩු තැනට හිස් කලයට බැරි කෙනාට උපකාර කරන්න ඕනෑ ඒ උපකාර කරන්න අපිට හයිිය තියෙන වෙලාවෙ කරන්නවා නිසා ඔබ අප හැම දෙෙනම අන්‍යූ්‍ය වසේ අවබෝධ කරගෙන ජීවත්වෙනවා නම් හොඳයි අපිට කරන්න බැරිවෙනවස්ථාව දැ හෙටත් බනත්තියෙනවා අනිද්ධත් බනත්තියෙනවා ඉංග නිද්දත් බනත්තියෙනවන් දැම් මේ ඔක්කෝම පිනතුන බැනර් ප්‍රදර්ශනය කරලා ඔක්කොම කරලා ඉවරයි. මට ඊ හරි දුකහිතුවා ඇයි හදිසියේ දැම් මං ලෙඩ වෙලා බැරුවොම වැටුණ කියන්නකෝ මේ මිනිසුන්ගෙන් සානුකම්පිත දැක්මක් නැත්තං අපි අසරණයි හ ඒන අපවාදෙන් නින්දාවෙන් කොහොම පේරෙන්න්න එතකොට වෙන කෙනෙ අව්වට කැමතිනෑ මගේ වැඩිමහල් ශිෂ්ෂපුත්‍රයා යවන්නම හිතුවම ඒ අවන්න හිතලායි කතා කෙරුහම එතන හිටපුවා අය කෝල් කර ලාකිවා එන අය ැගිටල යයිස්වාමින්න් වහන්සේ කියලා කිව්වා එතකොට මගේ ගෝලයාමනේ අපහසුතාවයට පත්වෙන් මේවාගේ වාඩිවෙලා ඉන්න මිනිස්සු මගේ ශිෂ්‍යපුත්‍රයන් වහන්සේ බණට ගිහිල්ලා වාඩිවෙනකොට මෙව් නැගිට ලග ඔත්තේ හාදුරු මගේ ගෝලයාගේ ආත්මයම ඉවරයින් ඉතිං ඒක කරන්නත් බැරි නිසාවෙන් මමත් ගිහිෙල්ලා බැරි වුුණොත් පුතා එතනින්ද ලයි හාට කියන්න කියල ධර්මානු ශාසනාව පැවැත්තුවා අමාරුයි අද වනත් මන් දන්නවා මට ඕනෑ විදියට සුන්ටන්සන්නයි ඕනෑදේ කරන්න බැහැයි කියලා අපසුස්ථාවයන්ගේ මගාරවන්නට ඔබව මේ උතුම් කාර්යභාරය මේ වෙලාවේ සිද්ධ කරන්න නිසා පින්නතුනිි අවබෝධයෙන් ලෝකයේ දිහැ බලන් මම සාමාන්‍යයෙන් ධර්මාණු ශාසනාවත් බාරගත්තෝ තෝ නෑම හිඟන්නෙකුගේ. ඕ නෑම වසලේකුගේ රටේ රජ්ජුරූාවත් ඒක වෙනස් කොරන්න ඒ මගේ හැටි මට යන්න පුළුවහන්කම තිබුණොත් නං ඒ කාන්තේම මම පැකටවක් කල යන හොමයි එහෙම කඩා කප්පල් කරන්න මමත් වන්නේ අසරණ පවුලක ඉතාමත්ම පල්ෙ හාම ඉඳලා ඉහලටආපු කෙනෙක් නිසා ං හොඳට දන්නා දුක හොන්දට දන්නවා ආත්ම ගෞරවේ හොන්දට දන්නවා අහිංසකයන්ගේ බලාපොරොත්තු අදන්නෑම එනිසා පින්සිති ලොවතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල සබ්බදානං ධම්මදානන් ජිනාති සියලුදානයන් පරදවා ලෝව ජයගන්න ධර්මදාන මේ මහා පුුණ්‍ය කර්මයක් කරමින් පුහුදුන් ප්‍රතජ්ජන මේයත් අන්ගේ ඇස්පාදන්නට හීරලුගම ග හීරලු ගම කිව්ේ යයි දන්න ඇනන්නේ හා සිවුරාලයෝ හදාපයකක්ද හීරලුව කියන්න සිවරාලටන සිවුරු ඇල්ලා ගෑනු අලං ඇවිල්ලාත් මේක පදිංචි වුණත් දන්න නැත්තම් මේකට හීරලු ගම කියලා කියන්නට හේතුවත්තියෙන්නවා එම නැත්තම් ආපු ආ අපේකා සිවුරු ඇල්ලා යන්ඩ ඇති ගමේ කවරුහරි අරා එහින්ද හිීරලුවන් බෝවෙච්චි ගම ීරලු ගමද හීරලුවෝ පදිංචි වෙච්චි ගම හීරලුගමද මොකවාහරි මේක අභ්‍යන්තරීක රහසත් තියෙනවා අංඒක හොයන් දන් මේ චූටියයෝොන් හැවුව මගේ ඒගන්න මං කොඩියඔොුන්ට කිවා මේකට හීරලු ගම කියන්න පුතා සිරුඇල පෙවුන්ට හිරලුවෝ කියනවා එවුන් ඇවිල්ල මේක පදිංචයලා තොපෙක් කිරියත්තල මුත්තල එව් හීරලුවෝද කියලා හො ල බලාපියව කියය කොම හරි දැන්ඒ හීරලුකමට ලස්සන හැඩ වැටිලා තියෙනවා ගෞරෝණී අපේ හාදුරු ලස්සන පන්සලක් හදලා තියෙන මේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට මෙත් බෝසත් පිළිරුවත් නිර්මාණය කරලා තියෙන් මගේ පන්සලෙත් මුල් ගල්තියන්නට සූදානංකරලා තියෙනවා මෙත් බෝසත් පිළිරුවට අඩි හතලියයක් ඉදරුස ඇහැටත් පෙන්ඩෙපේ එහින්ද මෙත් බෝසත් පිළිරුව මංහදනව ධාතු මන්දිරෙත් එක්කම ඒකට අවැසි කටයුතු සූදානං කරලා ඉන්න මේ ලංකාවේ පාලකයන්ට පුතා පිස්සු හැදිලා තියෙන ඉද කිස්සි දෙයක් කරන්න බෑ රටේම මිනිස්සුන්ගේ සිතුම් පැතුම් විනාස කරන තරමට කාලකන්නේ විදිහයට තමා රට පරිපාලනය කරලතිය. එ නිසා කිසිම ව්‍යාපෘතියක් කිසිම සම්බර්ධන කටයුත්තක් ආධ්‍යාත්මීය කටයුත්තක් පැහැදිල්ලි නිරවුල් විදිහට කරගෙනයන්න්න හැකියාවන. ඉස්සර නම් පුතා අවුරුදු තුන්නට හතරට පහට සැලසුම් හැදුවන්නේ. හ? අද එක දවසකට වස් සැලසුමක් හදා ගන්නඩ බෑනේ ඇයි උදේ එලිවෙනකොට තිබ්බු රටන මේ අනි පැත්තර බැලුවාම සම්පූර්ණම කනපිටහරෝන් ඇයි විධමත්ව වැඩක් කරන්න බෑ ඒත් තරන් අසීලාචාර ගමනක් තමාපුතා මේ ශ්‍රී ලංකාද්‍රීපේතියෙන් එන්දා අද දවස පින් සිතින් ඔබ හැම දෙනාම මේ බණහන වෙලාවෙේ ඔබේ ජී විතයට හයිියක් ගන්න අපිට රට හදාගෙන අපි හැදන්න බෑපුතා අපි හැදිලා රටට ආදර්ශයක් දෙමු අපෙන් වැඩක් ගන්න පාලකයා හැදිලා තිබ්බා නම් හොඳ නමුත් ඔබටත් තියෙනවාන පාලක පන්තියක් නේද ගෘහාදීපතිනිය අම්ම ගෘහාදී පති තාත්තා එතකොට ඔබත් අධිපතිනෙ ඔබත් රජ්ජුරුවනේ යම් තැනක ඒ ඔබේ රජකම හරියට කරලා ඔබේ රටවැසි අම්බ හදන්ඩකු අනාගතයට ගැලපෙන විදියට මේ ඉන්නේ රටවැසි මේ වටයට ඉන්නේ ඔබේ ගෙදර නැමති මහාරාජ්‍ය රටවැසියු අං ඒ රටවැසි අම්ම ලෝකයට ගැලපෙන ලෝකානු කම්පාව තියෙන ලෝකාර්තය දකින්න කැමති සත්පුරුෂයන් කරලා එළියට දාන්න පුළුවන්නම් ඔවුන් ලොවදිනාවි. එහින්දා සත්භභාවයෙන් යුක්තව ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ධර්මයටයකඟව. බූ මටුළු ගති අතෑරලා සත්පුරුෂයන් වඩ බලට. දෘෂ්ටියය හොඳ එකක් කරගන්න. බූමටුළු ගති ඊරලු ගොම ඉන්න තරම බූ මටුල්ලො තමයි ඇත්තේ බූ මටුල්ලා කියන්නේ කාටද බූ අල්ල බූ අල්ල ගන්නවා නේද බූුවල්ල කොහදන්න පුතේ මූහදේ බූ අල්ලා මුහුදන් බූ මටුල්ල ූ මටල් කොද බූ මටුල්ල තියෙන්න්නේ පොල් ගහේ බූ මටුල්ලා ඉන්නේ බූ මටුල්ලා ඉන්නේ මේ අපේ ගං වල කාසත බූ මටුල්ල කියන් බූ මටුල්ල දන්නවානේ දැන් පොල් ගහේ තියන ස්සරපුතා භූමටුල්ල හරි වටිනා බාණන්්ඩයක් හදනෝ භූමටුල්ලෙන් වටිනා බාණ්ඩයක් හදනෝ අපේ ගෙවල්ලොල කුස්සයේ පාවිච්චි කලාා ඒට ගෙනා පෙරහනය කියලා පැම්පෙරන්ඩ කිරිපෙරන්ඩ තෙල්පෙරන්ඩ පැණිපෙරන්ඩ තෙලිජ්ජ පෙරන්ඩ රාපෙරන්ඩ ඔක්කොටම පාවිච්චි කළේ එ බූමටුළු පෙරහණේ දැංකුස්සිේ තියෙන්නේ භූමටුළු පෙරාණ නෙමේ දැන්තියෙන්නේ මේඩින් චයින.මඩිම් චයින ඉස්සර තිබ්බේ මඩින් ශ්‍රී ලංකා. භූමටුල්ල කපලාරන් රවුමක් ඒක ගොට්ටේ හදලා ඒකට කිරිවැලෙන් වාටියක් කටවාටිය ගොතලා අල්ල ගණ්ඩ අතත් කිරි වැලෙන්ම හරි ගස්සලා ලස්සන පෙරාණයක් තිබ්බා ඒකෙන් තමයි කිරිපෙරුවේ පැම්පෙරුවේ තෙලිජ්ජ පෙරුවේ රාපෙරුවේ ඔක්කොම පෙරුව. එ පෙරනකොට ඒකට අපි වක්කෙරුවා කියන්නකෝ මොනව හරි තෙලිච්ජ දන්න නේ දමයි පුතාලා තෙලිච්ජ දන්න තෙලිච්ජ කියලා කියන්නේ පොල්මල් කපනවානි පල්ල් කපනවා හකුරු හදන්ඩ පැණිගන්්ඩ රා හදන්්ඩ පොල්මල් කපාපු හාම අර මුට්ටියට වැටෙන ඉස්වරෝමය වට කියනවා තෙලිච්ච කියල් එව්වගෙන් තමා පැණිහදඩ ොළුවන් ඒක පල්ුවෙන්ට තිබ්බහම එකට කියනවා රා කියලා ඒක අත්‍රෂයම පල්කරල පෙරා ගන්න එකට කියනවා මොන විනාකිරි විනාදන්නන විනාකිරි හදන්න ගන්න එතකොට අර මුට්ටියේ ගහේ එල්ලලා තියෙනකොට එව් අගේ සුවඳට මී මැස්සෝ දෙබරු බම්බරු සමනලයෝ එවුම්ව අල්ලා ගන්ඩ රිසි හිකනලයෝ හූුණෝ ඔවුම් මෙවු යන ගලාර මු්ටියට වැටෙන මු්ටියට වැටිච්චහම ඒකින් ගොඩ එන්ඩ බෑ ඒකෙ මැරෙනෝ එවුනාට තෙලිජ්ජයක විසික් අන්න ඒක අලන් අල පෙරහනයට වක් කරනවා වැක්කෙරුහම ජරාව ඔක්කෝම පෙරහනේ රඳවාගන හොඳ එව්වාටික භාජනයකට යන්ඩ යවනෝ. බූමටුල්ලෝ කියලා කියන්නේ ආන්ඒ ගතිය තියෙන උන්ට. ලෝකෙ තියරනිිපුතා හොඳයි නරකයි දෙකක් හොඳ නරක දෙකම අපේ ඇහැ කණ නාසය දිවශරීරය මනෝභාවයන් විසින් ග්‍රහණය කරගන්න ග්‍රහණය කරගන්ඩ හම්බෙන මේ හොඳ නරක දෙකෙන් අපි මොකද කරන්න හොඳ අන්ඩාරිනෝ නරකාදිය විතරක් ඉතුරු කරගන්න ආගේ හොඳ නරක දෙකම පේන ලෝකෙන් නරක විතරක් ගත්තේ උන්ට කියනවා බූ මටුල් ලෝ කියලා. මේ ලංකාවේ ඉන්නේ පුතා ඒ බූ මටුළු ගතිතියන ජරා පාලකියෝ ටිකක් සහ රට වැසිෝ ටිකක්. ඒ අතරේ අපේ පැවිද්දෝද නැත්තේ නෙේ බූ මටුළු ගතිතියන පැවිද්දෝද නැර්තේ නෙමේ හාදුරණ. මම හොඳට බලාගන්න ඉන්නේ ඔ නායක මහානායක කී කියන්නේ මේ ලගති මට නායක උසවයකටත් ජන්ඩ හම්බවනා ඒකේ විනාඩි පහයි දුන්නේ කතාවඒල මං කතාවට යන්න නැගිටලා යනකොට නායක හාදුරුව කොනිත ලකිවත් දහයක් ඉතර කිය පංගී ඒගමන මං කිව් අයිතින් කියන්න ති පුජාතියඔක්කොම දහයතුල්. හේතුව පුතා මං හැමවෙලාල්ම කියන්න උඩයිඉඳල පල්ලට හැදෙන් ඕන කියලන්න. මේ පුංචි හාමුදුරුවරුන්ට යහපත් වූ සමාජ හිතයිස පිම්බත් ගමනක් යන්ද නායක හාමුදුරුවරින් නායක හාමුදුරුවරු පෙරගමන්කරුවෝ වඩෝ නැනෙ ඒ පෙරගමන්කරුවන්ගේ ආභාෂය ලබමින් නිවැරදි ගමනක් යන්න මේ ශාසනයට වටිනාකමක් ලැබෙන්න්න ආලෝකයක් ලැබෙන්න්න දුසිරිත් දුරලන්න සිික්‍ෂාකාමී වෙන්න සම්බරසීලී වෙන්න හැකියාව ලැබෙන්න්නේ එහෙම වුණු. දැම් බලන්ඩොකු තවටික කාලයක් යනකොට සාසනයට කවුරුත් නැති වෙලා බාල. මෙ මේ හරියම බලන්ඩ ඔයාල මං කියනවාට පුංචි පුංචි හාමුදුරුවරු කොච්චර අඩුද හිගද. අවුරුදු පහළොව දාසය දාහත වෙනකොට ඔක්කෝමලා දුරස්ත වෙලා. සාසනයේ හැරගිහිල්ලා. වැඩිහිටි ලොකු අපිටික මැරිලාගි හාම මේ සම්බුදු සසුන ඉදිරියට පවත්වාගෙන යන්නට පසු පෙලක් නැතිවේ. ඒට හේතුව වෙන මොකක්වත් නෙමෙයි ආදර්ශ සම්පන්න ඉදිරිපෙලක් මේ සමාජය ඇතුළේ යහපත් ක්‍රමවේ දෙයන් නොසාධනයක. ඔවුන් රඳවන්ට. එ නිසා සත්පුරුස ඇහැකින් බලලා ගිහි පැවිදි අපි ඔොක්කෝම බූ මටුළු ගති අතෑරලා සත්පුරුස ගමනක් යන්න ජීවිතේ තනන්නවා බුදුහාමුදුරු අනු දැන වදාාරනවා මෙ මේවාගේ පැටියෝ ගොඩකට එන්න කියලා බුදුහාමුදුරුව මේ ගාථාව කියන්. මේවාගේ චූටියවුන් ගොඩාක් සෙල්ලන් කරන්නගේ ලාපහුුවෙනවල් ජේතවන්න ආරාමේ ගාවි. ජේතවනා ආරාමේ ග එන ගමන් කොල්ලන්ට වතුරති බහලු හරිියයට. ඒ ගම්මනෑ? බුදුහාමුදුරුවන්ට ගරු කරන ආදරය කරන ඇපවපස්ථාන කරන සිව්පසයෙන් සලකන දායකයන්ගේ දරුවෝටික පන්සලට ගියාලු ගිහිෙල්ලා ඒගොල්ලො වතුරු බිව්වල් කොටසක් ගේට්ටුව ගාව ඉන්න අලු එන්න ඇලු විභච්චයන්ගේ දර මිත්‍යයාආදදුරෘෂ්ටිකයගේ දරුව එන්න ඇලු ඒගමන බුදුහාල කතා කරලා පුතාල වතුර බිව්වාද කියලා හලා ඇයි අරගොල්ලොන්ට වතුර තිබා නැත්්ද කියලා හැවලු ඒගොල්ලෝ වතුර තිබහ තිබුනත් එනෑලු ඇයි එයාලග අම්මල තාත්තල යන්ඩ එපා කියලතින් කමක් නෑ වතුර බිවේ නැතු අට කමන්නෑ එයාලට එන්ඩ කියන්නඩක කියලා බුදුහාමුදුරු ගාථ දෙකක් කිව්වා. අවජ්‍යයේ වජ්්‍ය මතිනෝ වජ්්‍යේචා වජ්්‍ය දස්සිනෝ. මිච්චාදිට්ටි සමාදානා සත්තා ගච්චන්ති දුග්ගති. වජ්්‍යංච වජ්‍ය තෝඥත්වා අවජ්්‍යංච අවජ්්‍යතු. සම්මාදිිට්ටි සමාදානා සත්තා ගච්චන්ති සුග්ගතින්. නරකයි කියලා දකින්න නරකදේ හොඳයි කියලා දකින්න මිත්‍යා දෘෂ්ටිකයා වැරදි දැකීමක් තියෙන මෝඩයා නරකදේ ඔස්සේම ගිහිල්ලා සත්තා ගච්චන්ති දුග්ගතින් දුගතියටම යනවා විනාසේටම යන වජ්ජංච ව්්‍යතෝඥත්වා අව්්‍යංචා වජ්්‍යතු. හොඳදේ හොඳ හැටියටම අවබෝධ කරගෙන, නරකදේ නරකයි කියලා අවබෝධ කරගෙන, නරකේ තියෙන ආදීනව හොඳින්තේරුන්ගන්න පුද්ජලයා, නරක ඈත්කරලා හොඳදේ මත ගමන් කරලා. සම්මාධිට්ටි සමාධනා යහපත් දැකීමෙන් සත්තා ගච්චංති සුග්ගතින් සුගතියටම යන දියුණුවටම යන එහින්දා පුතා මය පුතාලාට මම් මතක් කරන්නේ මේ ලෝකයට අඳුන්නලාදීපු මෙවලන් තියෙනවා ඒවා සම්මාධිට්ටියෙන් පාවිච්චි කෙරුවෙන ත්තම් විෙනස්ස වෙන පොවාහිනිය ජංගම දුර කතන අන්තර්ජාල සම්බන්ධතා පවත් අන්ඩ පුළුවන් සියල්ලු තාක්ෂණික මෙවල මේවා හරිීයට නුවනින් ගත්තේ නැත් අම් පුතා දැක්කේ නැත්තං විනාසයටමයි පවති එන්ද අවබෝධයෙන් බලන්ඩෝ අනිත් එක යාළූ ආශරයේ කරනකොට යාලුවෝ අතර ඉන්නවා පාපතර යාලූ මයපුතාලට පේනවා ඒ අය කැපිලපේන යහපත් සත්පුරුෂයෝවාගේ හැබැයි ඒ අසපපුරුසය නර්රකාදට මිනිස්සුත් අල්ලු කරගෙනයන්න හැදිච්චාය ඉදා ඒ අයට වහල් නොවී පිින්වත් ගමනක් යන්න හොඳමදේ තෝරා ගන්ඩයිෝනෑ මේවාගේ ධර්මානු ශාසනා ශ්‍රවනය කලාම නිතර නිතර ඔබට හොඳයි නරකයි දෙක පෙන්නන්න දේශකයාණන් වහන්සේලා මහන්සිගන්නෝ. පුංචි හාන්දුරු කෙනෙේ ධර්ම දේශනාවක් කළත් ඒ ධර්මදේශනාව ඇතුළේ තියෙනා ඉගෙන ගණ්ඩ දෙයක්. ඒකට හොඳට ඇහුම් කන්දීලා ඉගෙනගෙන ජීවිතය නිවැරදි මාර්ගයක තියන්න මහන්සිගන්න. අපිත් හැදිච්චි වැඩිච්චි පරිසරයක්ත් එක් කම්පුතා. පවද ආක්වත් අපේ අම්මවත් තාත්තාවත් මගේ හතරවාරිගේක නෑයෙක්වත් මල් ලෝකය වටේගිහිල්ල සම්භාවනීය පැවිද්දෙක්වේ යයි කියලා දැකලා තිබු නෑනේ. නමුත් මගේ අම්මාගේ වාසනාවන්ත උත්සාහය අපපච්චීගේ දිරිය මාගේ ශාසන කැමැත්ත මාගේ උනන්දුව මත ශීරලුගම ගැටකන්ද විහාරභූමියෙහි මනරම්ව තනන ලද මේ දම් සභහ මණ්ඩපේ තබා ඇති ධර්මාසනය නැමති සිංහාසනයෙහි වඩා හිදුවාලන්නට පින් ඇති එකම කෙනා මන්නේ උනේ න හිීරලුගම එක්කුට බැරි වඋුණනනි බොලන් මේක හිඳගන්න මං අර අන්දර මූකලානය පැළක ඉපදිලා ඇවිල්ලා මේකේ ඉඳගන්න තාකල් හිරලුගමයකුට බැරි වුණනානි තින් මේ එක ඉඳගන්න ඇයි ඇත්තටම බැරිද පුළුව බැරිනෑ පුළුවන් එකට මහන්සි වෙඩ ඕන උනන්දුවෙ ඕන කැමැත්ත තියෙන්ඩ ඕන් සත්‍යය හොයන්න්න ඕන බුද්ධිය පසක් කරන්න ඕන ඒමයි මෙතෙන්ට එන්නන් ලෞකික රාගික කෙලෙස් බර ලෝකේ ඇහැට කණට නාසයට දිවට සරීරයට යහපත්යයි සැපයයි පේන ඔබටම හතුරුකං කරන ඔය සියලු දේත්තක පැටලිලා ඉන්නවා විනා ඒකෙන් එලියට යන්ට ක්‍රමයක් බලන්න නෑනෙ බනැහුවට ඇහේමානෙට බලලා බෑ නුවනිින් බලන්න ඕ ඇස් දෙකත් තියෙනවානිපුතා මසසයි නුව නැසයි මසැස අපිව රවට්ට නෝ නුව නැස අපිව බුද්ධිමතකු යථ අවබෝධයට පත් කරන දුරෂ්ටියක් දෙනවා. එනිසා නුවනැසාාවදි කරගෙන මසැසට ඉඩ නොදී මසසිම් බලනදේ නුවනැසින් විමර්සනයකොට යථාර්ථයට ගෙන කිලුටු ඉවත් කරලා පාරිශුද්ධ ගමනක්යන්න හිතදියුණු කන. බුද්ධිය සොයායන්. ඒ සඳහා වීර්ය කරන්න තවත් එක් අවස්ථාවක් හැටියට අද දවසේ මේ විහාරස්ථානයේ දෙදහස් විසි දෙකවර්ශය පවත්වනු ලබන වස්වාසික කාලසීමාවේ සිදුකරන අනන්ත වූ කුසල ධර්මයන්ගේ මධ්‍යියයෙහි දම් සභහමණ්ඩපයක් තනවා. ධර්මදානමේ මහාපුුණෙ කරමයක් සිද්ධ කරන්නට සියල්ලම නිමා කරලා තියෙන්න්නේෙ. දැම් මේේ ධර්මදේශනාව පවත්තන වෙලාවේ ශ්‍රවණය කර නෝබ. අස්සුතන් සුනාති සුතම් පරිියෝධ පේති කංකම් විතරති දෙෙට්ටින් උජුම්කරෝති චිත්ත මස්ස පසීදති කියන ලාබ පහක් කම්බෙනවා එ පහම ගණ්ඩ උත්සා කරන්න.ක දැම්ම හම්බෙනවා. පස්ස නෙම නේද පස්සෙව්වා නෑ මේ වෙලාවෙ ම හම්බෙනවා අස්සුතන් සුනාති සුදුමත්ය නොවැැසූවෙව්වා හන්ඩ හම් වෙනවා මයපුතාලත් ජීවිතයට හපු නැතිව මං කියයනොවාද එතකොට අලුත්තේවා ඉගෙන ගත්ත හැකි හරිලා බයි නේත් දෙක සුතම් පරයෝධ පේති බාගට දන්නේවා සම්පූර්ණ වෙනවා මොනාතේ බාගිට දන්න ව්වා ඔක්කොම් බාගෙට තමයිනදපුුට හරියට දන්න එව්වා මොනාතියෙන ඔක් කොම බාගෙට් කාන්තාවෝ දක්ෂයිනෙ උයන්ට නෑ උයන්ට දක්ෂ වුනාට සාමාන්‍යයම්පුතා දානය ගෙදරක පින්කංගෙදරක මළගෙදරක මගුල් ගෙදරක වගේ උයන්න පිරිමිණ එමනද කරන්න උයන්න පිරිම් ගෑනු අය නෙමේ ඇයි එවුදල බාගෙට දන් ඔ ලොකු මුට්ටියක රාස්පානක කැුළු හාල් තිබ්බොත්පුතා කොසොල් රජුරෝ දැකපු හීන හතේ බත්තෙ එකවාගේ හීන දාසේ බත් එක වගේ තම මෙ උන්දල කැකුළු බත්තිවව කොටසක් කාල් කොටසක් භාගෙටීඉදිලා ඇට්ටුුණා වෙලා කොටසක් බෙරි වෙලා කොටසසාමාන්‍ය ගන එ හින්දා තමයි ඒවාගේ වැඩ මෙඋන්දලාට දෙන්න ඇතුව පිරිමි පිරිමිගෙන අල්ල කරන්න අනිත් එකපුතේ දැන්ගෑනු හරි කම්මැලි වෙලා අහං කාර වෙලා එවුන්දලා වැඩිපුර කැමති ජන්්ඩියට ඇඳගෙන ගිහිල්ලා නික සුකු මාල තැනක ඉඳගෙන ඉඳලා කාලා පණින්ඩ එහින්දා පිරිමි වයන තැනට වැටිලා තියෙනවා දැ එමනේ දොහොන්තට බලන්ඩු කම්මල මේ කියන කතාව බොරුද කිය ඒක තම ඇත්ත මෑතකදිී මගේ යාලුවෙක්න්නා ලොකු කේටරින් සේවිස එකක් කරන කොල්ල මගෙත් එක ගම්මනක් යනවා අපි හාදුුරුව දුරකත නෑමතුන් එනවා කොල්ලාට මළ ගෙතරවල්ලොලට උදේට කෑම දෙසීයයි දවල්ට කෑම පන්සීයක් විතර භූමධානය දවසර කෑම එක්දස් පන්සීයක් විතර ඕන ෑමල්ලි කියලා කියනවා ඒන්නන්නේ මේ ඔක්කොම කේටරින් සේවි සරහ තමා සපයන්න අර මළගෙවල් වොලට අපේ ගමක පුතේ දුක සැප බෙදාගන්නවා මළගෙදරක කිව්වාම ගමේමාය එකතු වෙලා ඒ විපතට පත්්‍රච්චි මිනිහා වෙනුවෙන් කරන්න තියෙන ටික ගම ගෙදර අය ික කරනවා මිසක් ඒක කේටරින් සේවිසයක්කට දෙන තරමට වැටුන් නෑනි දැන් ඉතින් ඒකවත් කරන්න විදික් නෑ අපේ පැත්ේ මේ දවස්ස්ොලාර ටැමිල් නුස්‍ය ඇවෙලා ගොයන් කපනො මට කළපුුව පැත්ති අක්කර දෙකමාරක් කපන්්ඩ රුපියල් පනස් පන්දාහයි හැට පන්දාහයි එහෙම තමා ගන්නේ එතකොට අපේ ගමේ හිට පයවුන්ට මොකද ුණේ ඒ පස් දෙනා කුඹරට බැස්සාහම අක්කර දෙකහාමාරට පස් දෙනා අක්කර දෙකහාමාර දවසට කපලා පහුවදාට ඇදලා දෙනවා කුපියල් හැටදාහායි හට දහ පස් දෙනට බෙදිිච්චහම එක දවසකට හය දහක් වැටලදේවා එක මිනියකුට බලන්ඩකෝ මනුස්යාගේ කැපකිරීම වීර්රිය උනන්දුව ඒත් මිනිස්සුනේ දෙමල මිනිස්සු ඇයි අපේ දෑත දෙ පයි වැරවීරිය නැත්්ද ඒ වැඩේ කරන්න කම්මලි කුසීත ජාතිය පර ගැති ජාතිය. මේ හැදිලායි අලුතේ ගමක් ගෙදරක් රටක් සම්බර්ධනය කරගන්න වත්හ පිටියක් සම්බර්ධනය කරගඩ අනුන්ට අතපාන්නේ නැතිව ජීවත්වෙන්ට කිසි වුවමනාවක් නැති ජාතියා. ලෝකෙ ගැන දන්නේ බාගෙට අන්ගේ බාගිට දන්නේවා පූර්ණ කරගන්න පුළුවන් බනැහුවා. සුතම් පරියෝධ පේති බාගිට දන්නේවා සම්පූර්ණ වෙනවා. කංකම් විතරති සැකදුරුුවෙනවා. බුද්ධාදී අට තැනක් පිළිබඳ උපදින සැක නැති වෙනවා. බුදුහාදුරුව ගැන සැකයි ධර්මය ගැන සැයි මහා සංගරත්නය ගැන සැකයි මෙලොෝ ගැන සැකයි පරලුව ගැන සැකයි කුසල් පිළිබඳව සැකයි අකුසල් පිළිබඳව සැකයි ගෑණිට මිනිහව සැකයි මිනිහට ගෑණිව සැකයි දෙමව්පියන්ට දරුවෝ සැකයි දරුවන්ට දෙමව්පියෝ සැකයි දායකයාට හාදුුරුවෝ සැකයි හාමුදුරුවන්ට දායකයෝ සැකයි. ආයතන ප්‍රධානියාට කාර්ය මණ්ඩලය සැකයි කාර්ය මණ්ඩලයාට ප්‍රධානියා ගැන සැකයි. රටේ රජ්ජුරුවන්ට රට වැසියෝ ගැන සැකයි රටවැසින්ට රජ්ජුරෝ ගැන සැකයි. ඒම එකන්නන්නේ තිෙන්. අලුතෙන් ඇවිල්ලා ඉන්න රජා මනා කොරයි දන්නවාගෙන ද පෙන් ඉතුරු ටිකත් කයිද මේකා විකුණයිද අපිට හෙටක්තියෙයිද අපිට රටත්තියෙයිද එම සැකෙන් නේද පුතායින්නේ සැකෙන්හි මන්දන්න නිසැකන ඇයිඒ විශ්වස නීයත්වය බිඳිලා බුදුරජාණන් වහන්සේ ඒ නිසා අනු දැන වදාලා සත්්‍ය සවාදී දර්ශනයට අනුකූලෝ බලන්ඩ බලලා සත්‍ය කෙරෙහි සැක උපද වන්නේ නැතුව සත්‍යය නිසැකව දැක විශ්වසනීයත්වයෙන් සත්‍යය වැලඳ ගන්න කිව්වා. සත්‍යය ග්‍රහණය කරගන්න කිව්වා සත්‍යය දකින්න කිව්වා ඒ අනුව ගමන් කරන්න කිව්වා. එතකොට අසත්‍යය ගඩු කරමින් වංචා කරමින් එනය ප්‍රතික් සේප වෙනපුතා. අපි ළඟගින් ප්‍රතික්ෂේප වෙනවා එතකොට සත්‍යයට ඉඩ ලැබෙනවා ඒ සත්‍යවාදී ගමනක් යන්න ලෝකයේ දිනනෝ ජයගන්නෝ පෝසත්වෙනවා සැපවත් වෙන ධනවත්වෙනෝ ගුණවත් වෙනවා බලවත්වෙනවා එහෙම නිර්මාණය කරපු රටනේ ලෝකයේ උතුම් රට ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයේ ශ්‍රී ලංකාව ඉන්දී සාගරයේ මුතු වැටේ ශ්‍රී ලංකාව පෙර දිග ලෝකයේ ධන්‍ය ආගාරයේ ශ්‍රී ලංකාව ඒම විරුදාවලීින් රැසකින් පූජනීයිනෙ අතීතය අපේ රට ඒම තිබ් රටනෙ මෙ උුන් වික්කේ ඒම තිබ්බ රටන තමා මේ ජරා ජීර්ණ කලා දිරාපත් කරලා මයපුතාලට තේරෙන් ඇතුවට පුතා මේ රටේ මිනිස්සු හිංඟා කනවනිද. ඕ මයපුතාලට තවම තේරෙන් නෑ මහ උන්ට තේරෙන්නේෙත් නෑ මේක හිංගාකනු හිංගාකනවා කියලා කියන අර්බාන්ඩු කරසෙට් දෙ එක්ගාවට ගහිල්ලා න මපුතාල චූටි කාල දැක්කද මෙහෙම පෝලි ඔහුන් පෝලිින් තිබ ෑ න හිංඟමනේ යන්නන ඒක ඇතුළෙ හොරා කනු පෝලිමත් හොරා කනු හතුරු මේ හිීර ලුගමත් ඇති හොරොතෙල් සල්ලි තියන එක බලය තියන එක වත්කන් තියනෙ අමොකද කරේ හොරෙන් ගෙනල්ල අඉවරලා වයිස්්ටෝ කර ගත්තා. අහිංසක ආර ඒ වෙලාවට අවැශ්‍යය ප්‍රමාණයට ගණ්ඩීන්න මිනිහට නෑ ඒ මිනිහ අනන්ත දුක්විදින ඒ තරමට මේ සමාජයේ කූර විදිහට ගරා වැටිලා අතියෙන් එහින්දා විශ්වසනීයත්වයෙන් හැම දෙනාම් සත්‍ය වටහාගෙන පුතේ අපිට හැමදාම ජීවත්වෙන්ඩ බෑනි හා යොබ්බනා ජරා අන්තා හා විනාසා මහත්ධනා හා සංයෝගා වියෝගන්තා හාමතන්තා සජීවක හා යොබ්බනා ජරා අන්තා සියලූම මටසිලුටු හුරු බහුතිි ප්‍රියමනාප ජවයන් ශක්තියෙන් හැඩහුරුකම් වටිනාකම් සියල්ලම මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙලා ජරාව විසින් විනාශ කරලාදානවා. එළඟට හොයන හොයන හැම්ම සතයක්ම වස්තුවක්ම වැයවීම නිසා නැතිවෙලා යනෝ හාවිනාසා මහත්දාන්න හම්බ කරන සියලුම ධනයන් වැෑ කරලා වැෑ කරල නැති කරලා දාන්න එ හම්බ කරපු කෝචර හම්බ කරන්නට ඇත්ද බලඩකු ඒ කාලින්ද කොයිියව්වාගේ ඇැහුව වියදන්ව නහදුරන්න මො ට වියදකෙර කෑමට බීමට ඇඳුම්වලට පැළඳුම්වලට දරුවන් වෙනුවෙන් මේ වත්ත පිටිය හේන කුඹර මෙව්වා අසාන් දන්ඩ වියදංකෙරවා මන් සැපවිඳන්න විය දං කෙරවා අවසානයේ හම්පකරපුවා මොකක් වන්නෑ සැපදීලා හදාගත්ත ලොකුම වස්තුව සරීරය ඒ සරීරයත් මට අහිමි වෙලා ඒකත්තියලා අන්ඩ වෙන පුත්තාවත්තු මනුසානම්මන් දරුවෝ මගේ ලොකුම වස්තුව කියලා හිතුවා එවුම් වෙනුවෙන් බියදං කෙරුව අවසාන පුත්තාවත්තු මනුස්සානම් දාලයන්ද උනානේ පුත්තාක ලස්සන ගාථාවත් තියෙනවා ඒ ගාථාවේ කියනවා පුතාාව මට දරුවන් සිටීය ට වස්තුූෝ වලඳ තියේය හරකබානා සිටියය ඉඩංකඩන් තියේය මහා දැවන්ත වස්තු රාසික අධිපතියා මමය කියලා හිතුවත් තමන්ට තමම්වත් නැති කොට.ඇය කවර වස්තුවත් කවර ධනයක්ද කියලා හනු. ඇත්තටම තමන්ට තමම්වත් නෑ අපිට ඕන විදිහට අපි ෝ පවත්වගෙන යන්න බැෑන් අපිට නොමැර ඉන්න කියලා හිතුවට නොමැරීන්ඩ බෑණනිි ලූකේම දීර්ඝ කාලයක් රැජ්ජින හැටියට හිටපු එංගලන්තේ මහරැජන ගිය සතිය මැරුණනි නත් ගිය සතිේ එවුන්දත් මැරරු අවුරුදු අනු හයත්ද කොහෙද ඉඳලා එවුන් දත් මැරිලා ගිය තැංගලන්ත එවුන් කම්පනේ වෙලා ඉන්නවා අලු රැජිනත් මැරුුණා කියලා මරණය ගැනටිකක් දැනිලා මට එ ඉඳල කෝල් කර කර කොල්ලො කියන මෙමයි දැන් තියෙන ස්වභාවේ කියලා ඉඳ යමක් දකින්නට නුවනින් වටිනාක මත්දීලා දකින්නට මහන්සි ගන්න සැකහැර දකින්න ඇත්ත ඇති සැටිය ඊලඟ කාරණාව දිිට්ටෙන් උජුම්කරෝති රිජු දැක්මක් ලැබෙන ජදක් මිත්‍ය අදුරෘෂ්ටියය නැති වෙන. සම්ය අත්දෘෂ්ටිය ඇති වෙන. හරිදේ නිවැරදිවම දැකීමේ භාගගියන. ත්‍රිත්ත මස්ස පසී දැති එහෙම දකින මිනිහාට මෙලවත් සතුට පරලවස් සතුට සදාකාලික සතුට නැමති අමාමහනිවනින් සැනසීම ලැබීමේ භාග්්‍යිය වාසනාව උරුම වෙනවා. ඒ උතුම් වාසනා බලමහිමේ ලබන්නට අද දවසේ හිීරලුගම යිතිහාසික මේ සිද්ධස්ථානය තුළ රැස්වී සිටි නෝ බැහැම දෙනාටම වාසනාව වේවා වෙත්වා වෙම්වා කියලා ප්‍රාර්ථනා කරන්න. අපි හැම දෙනාම රැස්කර ගනු ලබන කුසල ධර්මයෝ කුල ප්‍රවේනිගතව ගිහි පැවිදි. අපවත් වී වදාලා වූද මිය පරලුව ගියා වූද. අපේ කුල දෙටුවෝ පින්ගණ්ඩ ඉන්නවානං මේ වෙහෙර විහාර ගම්බි මිඩංකඩම් අම්මාවත් ඇලදුළ ගංගා ගහ කොළ තුරුලතාවෝ. තනා තබා අපිට සතුටින් දිවිගෙවාලන්නට අනාගතයක් නිර්මාණය කළ මියගිය. එ සියලු දෙනාටම දෙව් මිනිස් දෙගතියෙහි සැප කෙලවර අමානිවනින් සැනසීම ලැබේවා, ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනා පෙර දැරිකරගෙන සාදු කියල බනහන්ඩ ලෑස්තිවෙන්න. මං ගැඹුරු සූතර දේශනාවක සූත්‍රකාණ්ඩයක් මාතෘකා කළේ සමහරවිට රෑ දොළ හහිතර වෙයි එක විත්තර කරලා ඉවරුවෙන්ට කමන්න ඇනේ පුතා ම මාතෘකා කළේ සච්ච විභංග සූත්‍රයේ සූත්‍රකාණ්ඩයක් සච්ච විභංග සූත්‍රයේ සත්‍යය විස්තර කර කියන ලද සූත්‍රය නිසා එකට සච්ච විභංග සූත්‍රයේ කියලා කියන. එතකොට සත්‍ය තිබිච්චි සූත්‍රයත් අව තියනවා. මොකද්දේ සූත්‍රය සත්‍ය හතර තියෙන සූත්‍රය දුක්ක සත්‍යය සමුදේ සත්‍යය නිරෝධ සත්‍යය මාර්ග සත්‍යය කියන චතුරාර්ය සත්‍යය ගැඹුරින් සාරාන්සගතකොට දේශනා කොට වදාල සූත්‍රයක් තියෙනවා මොකද්ද පාසකම්මලයි සූත්‍රය සිල්ගන්ධ එනවා නේද ඔ සිල්ගන්ශය ඇවිල කොරනුවමන් නිදන්නයයිද ඒ සූත්‍ර දේශනාවට කියනවා දම්සප පැවතුන් සූත්‍රය කියලා. ලොවතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල මුල්ම සූත්‍ර දේශනාව. පස්සග තවසන්ට දේශනා කළ. ඒ දම්සප පැවතුන් සූත්‍රයේ අන්තර්ගත මේ චතුරාර්ය සත්‍ය දේශනාව ගැඹුරුයි තේරෙනෑ ඇත්තර මහාදුන්න තේරෙෙන් ෑනි? ඒේෙන නම් මෙ ුන්දලා දැනක නිල්ලිපැයි. රටේ රජ්ජුරුවන්ගේ ඉඳල යාචකයා දක්වාම එක මිනෙක්වත් දන්න හාදුුරුව චතුර හරි සත්තිය. චතුරාරි සත්‍යය දන්න දුක සත්‍යය සමුදේ සත්‍යය නිරෝධ සත්‍යය මාර්ග සත්‍යය. කවරු හරන්නවාද දුක්ක සත්‍යය දන්න. පළවෙනි දුක්ක සත්්‍යයන දන්න කවුරු හරින්නවද. නෑ. ඇත්ත ඒක අපේ හාමුදුරුවේ භික්ෂූන් වහන්සේලා අතර කොච්චර ඉන්නවා අද දුක්ක සතති දන්නෑ දුකසතති දන්න දන්නව න ගොම් වැඩ කරයිද හාදුරුවරු හාදුරුරු නිදන් කඩනෝ හාදුුරරුම් දග ම බණට ගිහාම බන්ධනාගාරය හාදුරුරු හතර නමක් ඉන්නවා මන් ජේලර් මහත්තයෙකුට කතා කර ලැහවාර කහ පාටය ගෙනත් පන්නන්නේයි කියලා ඒ ගමන වාන්නේ අප හන්න දුකයි ඉතින් මොනවා කරන්නද අපිට පැවරිලා තියෙන දේනෙ එහින්ට අපි කරන්ද වෙනවා ඔයන්නේ නිදහන් කඩපු අ ඇතුන් දෙනෙක් දූසන වරදකට එක් කෙනෙක් කියලා ඇ පුළංග අයි නිදහන් ඕනඇද සිවරතියෙද්දී ලෝකෙ මීට වටාන් නිදහනයක් අයි නෑනි මීට වඩා නිදහනයක් නෑ මම මගේ උපන්දිනය තිබේ මෙම පස්සනද උපන්දිනය දවසේ දුප්පත්ම පවුල් දහයක් තෝරලා මං ඒ අයට බඩුමුටු ටිකක් බෙදල දීලා කිරි හරත්තුන් දෙනෙක් දුන්න. හාදුරෝගැන්න මං හාල්කිලෝ සීයයි දුන්නේ ඒ පවුල් දහයට මං පළමුදා බණ කියන්න ගියපුහම මට හාල්කිලෝ දෙසිය පණාත්දු මනුස්සෙෙන් මනු සෙේ කාල් කිලො දෙසය පණහ පූජා කෙරවා පුංචි හාදුුරුවරුන්ට දාන්නේෙ හදලා දෙන්න කියල බණන්ඩුකාර රබර් බෝලයකින් බිත්තියට ගැහවවාගෙන් මෙලොව දිට්ට ධම්ම වේදනීය වසයම සැප විපාකයක් කම්බුණ අයි නිදහ ඕෝ ඇති පුතාඇය වෙන නිදහංග ඕන්න සියලු දේමහම්බෙන මේවාගේ ජීවිතයක් කොහෙන්ද මේනි වාසනාවන්තම ජීවිත. එකට ඔට්ටුුවෙන් ෝ එක අපික් හොයාගනේ නවා එක ලෝවතුරා බුදුරජාණන් වහන්සේ සාරාසංකයේ කල්පලක්සයක් මුළුල්ලෙහි ධනපාරමිතාව පූරණය කරලා සීල පාරමිතාව පූරණය කරලා උන්වහන්සේගේ අත්හායේ තේජානුභාවයෙන් නිර්මාණය කරන ලද ආර්ය වස්තරයමේ අරහත් දජේ මේකේ බලය සිතූ පැතූදේ ලබා දෙනවා සසර දුක්නිවන්ඩ තියන කෙටිම මග ඒවාගේ භාග්‍යවන්ත තැනක තියෙන වටිනාකම නොදත් පැවිද්දෝද නැත්තේ නෙමේ මං ඒකයි කිව ගිහි පැවිදි අයාතරයේ අපි දුක්ක සත්‍යය වත් දන්න බුදුහන්දරන්ගේ කාලෙත් එහෙමයි ඉඳලා තියෙන. සතුරාරරි සත්‍ය තේරෙන්න. ඒ ගමන සැරියුත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල් අදව සක වන්දනා කරලා උන්වහන්සේකින් ඉල්ලීමක් කරනවා. භාග්‍යවතුන් වහන්ස දැන්දැන් ශාසනයට එකතු වෙන ශ්‍රාවකයන්ට දම්සත් පැවතුන් සූත්‍ර දේශනාව අවබෝධ කරගන්න ටිකක් කමාරුයි. ඒ නිසාවෙන් මං ඒක ලිහිල් කරලා දේශනා කරන්න ද කියෙල ැහුව සරරල්ල කරලා දේශනා කරන්න සැරියුත්හාමුදුරුව අහන කොටම බුදුහාමුදුරුව අය දෙපාරක් හිතන් නැතුව ඔබේය කරන්න කියල දුන්න. ඒ තරන් දන්න ඔබුදුහාමුදුරුව සැරියුත්හාමුදුරුව පිළිබඳු. සැරියුත්තාමුදුරුවන්ට දක්ෂ නිසාම ලස්සන නමක් තියෙනවා ගෞරෝනාාමයක් මගද පුතා සැරියුත් හාමුදුරන්ට තියෙන ගෞරෝනාම සුදුමාත්තය ධර්ම සේනාදී පති සත්වයාගේ ජීවිත පැහැරගන්න සත්වයාගේ ජීවිත දුකට ඇදල දමන සත්වයා වේදනාවට පමුණුවන සත්වයා සංසාරගත අනන්ත දුකෙහි ඇදදමන කෙලෙස් මාරසේනාව ධර්මය නැමති කඩුවෙන් සිදලන්නට සමත්ම සෙම්පතියා සැරියුත් මහරාතන් වහන්සේ නිසා. සැරුත්ම රහතන් වහන්සේට ගෞරවනාම අ තියෙනා ධර්ම සේනාදීපතිකයල්. සැරියුත්තාදුරුවූ බණ කියනකොට අහගනන්නයට දැනවලු ලප්පටි ලාම්මක දරු පැටියෙක් තුරුල් ලේතියාගෙන ලයතුරු ලේතියාගන අම්මා කෙනෙක් සනේහයෙන් කිරිබෝ පෝනකොට ඒ පුංචියකාට දැනෙන. පෝෂණය රසය මිහිර සතුට උනුහුම යම් සේද බණහන ශ්‍රාවකයාට දෙහෙම දයිනවාල ඒ තරං ලගන්නා සුළු විදිට බුද්ධිය උපදවන විදියට සරලව පැහැදිලිවම ධර්මය දේශනා කරන්න සමත්ම. එනිසා බුදුහාන්දුරු අවසර දුන්නා අවසර දුන්නහාම සැරුත්මහරාතන් වහන්සේ දම්සප පැවතුන් සූත්‍රයේ, ආර්ය සත්‍යය විස්තර කළා විස්තර කර කියන ලද සත්‍යය සච්ච විභංග සූත්‍රේතියෙන්. මං අද ඔබට තෝරගත්තේ කියන්නට ඒ චතුරාර්ය සත්‍යය දේශනාවේ අවසාන සත්‍යය මාර්ග සත්‍යය. මාර්ග සත්‍යය විස්තර කරපු තැන. මාර්ග සත්‍යය මනොවත් තියෙන්නේ සුතුමාත්තය තොපේ කරුමේ අද මෙතැනින් එකත් ඉඳගත්තේ නෑ නෑ වාසනාව වාසනා ඇයිමට මූුණ බලාගෙනම කියන්න පුළුවල්න්නේ නේද ඔවු පුතේ මාර්ග සත්‍යයේ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයන නිවන්යල මාර්ගයේ මාර්ගාංග අටයි සැප ලැබෙන මාර්ගය මාර්ගාංග අටයි දුක නැති කරන මාර්ගයේ මාර්ගාංග අටයි දනවත් පෝසත් බෝසත් ගුණවත් මිනිසෙකු කරන මාර්ගාංග අටක් තියෙන. සම්මාධිට්ටි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාජීව සම්මාවායාම සම්මාසති සම්මා සමාධ. මංඔොය අටනුත් එකක් තෝර ගත්තා.ඒ මොකත් කතමංචාවසෝ සම්මවායාමෝ ඉදාවුසෝ බික්හු අනුපපන්නා නම් පාපකානං අකුසලානන් දම්මානං අනුපාදාය. චන්දන්ජනීති වායමතිවිරියන් ආරභතිචිත්තම් පගගන්නාති පදාති. උපපන්නානම් පාපකා නං අකුසලානන් දම්මා නම් පහනාය චන්දන් ජනීති වායමතිවිරියන් ආරභතිචිත්තම් පගගන්නාති පදාතිී. අනුපපන්නා නං කුසලානන් දම්මා නං උප්පාදාය. චන්දන්ජනේතිවාය මතිවිරියන් ආරභතිචිත්තම් පක්ගන්නාති පදාාති. උපපන්නානං කුසලානන් දම්මානන් ටිතියා අසම්මෝසාය බීියෝභාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරයා, චන්දන්ජනේතිවාය මතිවිරියන් ආරභතිචිත්තම් පගගන්නාති පදාතිති. සම්මාවායම් යහපත් වෑයමු යහපත් වීර්ය මොනවටද දුක් නැති කරන්න සැපවිඳින්න සදාකාලික සැපත විඳින්නට ඇවැසි ගමන් මඟ හදන්නට වීර්ය කරන්නලු සම්මාවාය කොටස් හතරක් තියවා වීරිය කර්ඩලු ආකාර හතරකට. අනුපපන්නනම් පාපකානං අකුසලානන් දම්මානං අනුපපාදාය. මෙච්චර කාලයක් නොකරපු පාපකර්ම නොකරයින්ඩ වීරිය කරණ්ඩලු. දැ ඒකට සුදුසුම පිරිස තමා මේ මගේ ළඟමයින්. නොකරපු පව් මෙයාල ගාව තියෙන මෙයාල පව් කරලන්නෑ තව හාදුුරු මේ ඉටිය අට හොරකං කරන්න තව චූජූටය වූ ඇතේ නමුත් හොරකං කරන්න සත්තු ඝාතනය කරන්න බොරුවෙන් ීවි ජීවත් වෙන්න සල්ලාල වැඩ කරන්න මද්‍රවිය ගන්න පිරිසිදුයින්නේ මේ අය පිරිසිදුයි ඔය වගේමනේ අපි ඔක්කොම චූටිකාලේ අපි ඔක්කොම චූටිකාලේ හරිම පිරිසිදුයි දැන් පල් හොරු නොහොදර බලන්ටකොබි ඇත්තටම පල් හොරුනෙමේ ද කියලා ගෑනිට හොර වැඩ මිනිහා කරනවා මිනිහට හොර වැඩ ගෑනී කරනමගේ ඇ තුළ දෙෙන් නම ඉන්නගේ එක ගම නටයන්ඩ මේ කතිකා කරගෙන ඉන්නේ දිවුරුන් දීලාමේ මගුල් පෝරුව ඉඳලා සම්බන්්ඩා සාකිරි මැනිිකාගේ වැඩි මහල් දියනියවන ප්‍රියංකාගේ අති නත ගන්නා ම අල්ලපු ගමේ හේරත් බණ්ඩාගේ සහ දයාවතීගේ පුතනුවන් වන සිරිල් පෙරේලාවන ම අදදින සිට මෑයගේ අතගෙන සොඳුරු බර විවාහයක් ගෙවන්නට මෑ කැමති සියලු සැපසම්පත් ලබාදි රිසිසේ අනාගතයට පරම්පරාවට උචිත පරපුරක් ද නිර්මාණය කරමින් පැමිණෙන දුක් පැනිිරසකටගෙන දුක සැප මනාසේ බෙදාගෙන පිම්වත් ගමනක් යන්නට හතරවරිගේක නෑයෝ ඉදිරියේ දියවරුම්දී මා ඇය කැටුව යමී කියලානෙ බොලන් එක් අංආාවේ ඒ එක්කාගෙන ඇවිල්ල පේනවා අද කොරනෙව්වා හැ එම එක්කාගෙනා ඇවිල්ල කොරනෙව්වා පේනවත් ගෑනි මිනිහට නෑ මිනිහ ගෑණිට නෑ Nah, nah, ූ කයින හාදුුරු කෝකයි ඒ එකම හැලියේ බත් කන ඔයාලා දෙන්නාට ඔහොම එකක් තියෙනවා නම්යි රටක් ගැන කවර කතාද රටක් ගැන කොහොම ඉතන්න හැබැයි කොච්චර පව් කෙරුවා කිව්වත් මට පේනවා මේ හැම්ම මිනිහෙක්ම තවම කරපු නැති පෞතියනවා මේ දම් සභා මණ්ඩපේ ඉන්න එක මිනිහෙකො මගේ හිත කියනවා එහෙම ඉන්නවත් දන්න එත්නෑ අපපලා නමුත් මගේ හිත කියනවා තවම අම්ම මරාපු නැති අයින්නෝ මෙතන එක මිනිහෙක්වත් හාමුදුරුවනේ තවම අම්ම මරලනෑ තාත්තා මරලනෑ මට විශ්වාස සීයට අනු නමයයි දසම නමයයි නමයක්ම මිනිහෙක් මරලන්න ඇතවම් මිනිස්සු මර්ලාන ඒක මට සීයට සීයම විස්සයි වාසයි පිරිමි ගැන අනු නමයක් විත තිබෙ මං ගෑනු අය ගැන මෙ උුදල කොට සම්මර්ලයිඉන්න නේ හම්බෙන්ඩ හිටපු යව මැරුවනි පෙති ගිලලා ගුලි ගිලලා දොස්තර මහත්තුරු ගාවට ගිහිල්ලා විදලා යකඩ කූරුදාලා ඇනලා අර හිීන් එක හම්බෙන්ඩ හිට පෙකා මරලා ඔය උපාසක සේ‍යාවෙන් ඉන්න ගෑනු නරකාදිය උපදින්නේ සහතිකමා පෙහන් නරකාදිය උපදිින් එක සත්‍යය මනුලොව ඉපදුනොත් අංඟ විකළා එක නිත්තියයි හොඳට බණල්ලොකො කම්ම විභංග සූතර ම විභංග සූතරයට අනුකූලෝ බලන්ඩ පන්සල්ට ඇවිල්ලා හාන්දුරුව අගෙන් ඉල්ලාගෙන පෙරනලා බලන්ඩ ප්‍රාණගාතයේ බලවත්ම ප්‍රාණගාතය තමයි මිනිසුම් මැරීම. මිනිහෙකුගේ ප්‍රමාණයේ බුදු හාදුුරුවෝ විස්තර කරනවා තල ඇටයක් පමණ වූ මිනිස්් ජීවිතයක් කියලා. එම නේත් අප හන් අප විනේ පොතේ තියෙන්නේ හ? අපේ විනේ පොතේ තියන්නේ මනුස්සවිග්ගා පාරාජිකා විස්තර කරන තැන තියෙනවා තල ඇටය පමණ වූ මිනිස්සෙකු ඒ කියන්නේ කලල රූපෙනෙමේ ගර්භාසය පිළිසිඳ ගත්ත කලල රූපේ මේ කලල රූපය මැරුවොත් මිනිස් ඝාතනය ඒ හින්දලා කෝමත මන් දැම් මේ යසෝදරා කුල පරම් පරාාවේ මෙවුන්දලා ගැන සාතිකවෙන්න හ? අම්මන්්ඩිලාගේ වගමා නොදන්නවානෙමයිනි. එනිසා ගෞලෝනීය සාතිකයක් දියනොහැකි. මෙවුන්දලා මරලා ඉන්න සෑහෙන්. මෙහන්දා පිරිමි ගැන දැඩි විශ්වාසය ඇතිබ්බත්. මෙඋන්දලා ගැන මට විශවාසතියන්ඩ බෑ හේතුව තමයි කොච්චර දන්දුුන්නත් කොච්චර සිල් ගත්තත් දුවදුවා කොපමන භාවනා කළත් ඔබ. මොන සමිති සමාගංවල රැඳිලා හිටියත් තුනුරුවන් අබියසට කොපමන පැමුණුනත්. මොන තරම් පුද පූජා පැවැත්තුවත්. අරවත් යටින්දුවනො. අරවත් යටටින්දුවන්. මායාකාරී ලෝකයක රඟපාන චරිත තමා ගොඩත් තියෙන්නේ. ආංගේ රඟපෑම නවත්වලා සත්‍යවාදීව ගමනක් යන්න පුළුවන්නම් ඒක හොඳයි. ඔබ නොකල වැරදිතියෙනවා ඒවා නොකරමඉන්ඩ වීරිය කරන්න. අපේ ප්‍රතියාගල පනිධාරුව. රේරුකානේ චන්දවි ම හාදුුරුවෝ ලියලා තියෙනවාන කෙලෙස් එක් දහස් පන්සීය කියලා පොත. අරි යතිවර ග්‍රන්ථයක. රේරුකාණයේ චන්දවිමල් නායක හාමුදුරුව ත්‍රිපිටකය හොඳට පරිහලනය කරලා ලෝකයට කෙලෙස් එක්දාස් පන්සීන කෙලෙස් කෝටිගානත් තියෙනවා නමුත් මේ සමාජයේ මිනිස්සුන්ට නිත්තර බලපෑම් කරන්න වූ කෙලෙස ධර්මයන් එක්දස් පන්සීයක් විස්තර කරලා තියෙනවා ඒ එක්දාස් පන්සීයෙන් ඇත්තටම මේ ඉන්න අය තවම සීයක් කරලා ඇති ඔන්න. කෙලෙස් ධර්ම සීයක් ඔබ බිඳල ඇති. ආන්ගේ ලේස ධරමයන් සීයකට අහුවෙලා ඉන්නවා නම් ඔබ එක්දහස් පන්සීයෙන් තවතීයක් ඉතුරු තියෙනවත් එක්දා හාරසීයත් තියෙනවා අනිි පුතා. ආං ඒ එක්දා සාරසීයට වැටෙන් ඇැතුව ඉන්ද වීරිය කරණ්ඩලු. මය පුතාලට හරි ලේසි දැම්ම මේ තුනුරුුවන් ලඟට එන්නවා යන්නවා හා මුදුරු ආස්සරය කරනවා ඒ නිසාවෙන් පන්සිල් පද එකක්වක් කඩන්න ඇතුූම යන්ට මහන්සිගණ්ඩක. හොද්දට ඉගෙන ගණඩ පුළුවන්. විභාග පාස්සනවා. ලෝකෙ වටිනාම් වස්තුව පුතා අධ්‍යාපනෙන් තුබූතැනක සොරේ සතුරන් ගත නොයනම්. එසඩෙමනවත් වතුරෙන් වල නොහෙන කෝපුවත් රජමැතිඳුන් ගතනොයෙන ගත සිිල්පයමයි මතුරැකෙන අද උස්ම ගණන් බැෑනීමට උගත මනා සිිල්පයමයි මතුරකෙන අනිත් එවුව එකක් වත් වැඩන්න එවවා රජු කෝ ප විෂට වෙච්චහ මුදුරාගන්නවා අපුතා රජරුව කෝපාවිෂ්ට වනාම රජ්ජුරුවන්ට තන්නහලාවාම් රජ්ජුරුහන්ට ඊර්සිය අවාපුහම රජ්ජුරුව කෙලෙස් බර ලෝකයක අතරමම් වෙච්චි ගමම්ම රට වැසියා සතු දේවල් උදුරාගන්නවා උදුරාගන රටවැසියාව මහපාරටම දානො දක නිකොල්ලා තියන්නේ ලංකාල් නත් ලංකාවේ එහෙම තමා කොල්ලා තිය මෝඩ රජවරු රටවැසියාව අමානුසිීය විසියට තලල පෙළලා ලෝකයේ ඉදිරියේ නින්දා සහගත තැනක ඇදල දැම්මා හැබැයි පුතා අපි සතු දැනුම ආකල්පකුසලතා බුද්ධිය ඔය කාලක්්‍යියන්ට ගණ්ඩවෑ බුද්ධිය පැහැර ගණ්ඩ බෑ අපිට ලෝකයේ මේ රටේ බැරිවුණොත් වෙන රට කාහරි ිහිල්ලා ජීවත්වෙන්න්න අප බුද්ධ තියෙනවාිගා. ඉ ලෝකෙ දිනන්න පුළුවන් එකම වස්තුව අධ්‍යාපනය එක ලබන්ද පාපයෙන් තොරව මෙච්චර කල් ගෙනාපු පිම්වත් පිරිසිදු ජීවිතය ඒ විදිහටම ඉදිරියට අරගනයන්ට වීරිය කරන එකට කියනවා වෑයම් කරන එකට කියනවා සම්මාවායාම පළවෙනි කොටස අනුපපන්නානම් පාපකානං අකුසලානන් ධම්මානං අනුපපාදාය. මෙච්චර කාලයක් නොකරපු පවු් නොකරම ඉන්දවීරිය කරන එක කසාද බඳිනකං ඔබ අනාචාරය හැසුරුණේ නෑනේඒ වගේම දැනුත් කසාදේ ලස්සනට පවත්වාගනයන්ඩ අඹු සැමියන් අතර විශ්වාසය රඳවාගනයන්ඩ ඔබේ නිකැලැල් පිම්වත් බෝසත් යුගජීවිතය ඒ විදිහටම මරණය දක්වාම ගැෙන අන්ඩ පුළුවන්නන් හොඳයි. ඒකට වීර්ය කරන්න අඩු පහඩු කන්තිෙේ සමහරවිට මිනිහා කම්මැලියා වඩ පුළුවන්, මිනිහා බේබද්දාවෙඩ පුළුවන්, ගෑනි කම්මැලි වෙන්ඩ පුළුවන්, ගෑනිි හිතුවක්කාර වඩ පුළුවන් ගෑනි ගිනි පෙල්ලවාගේ වෙන්ඩ පුුවන් ගෑනී අම්මයි දෙන්න එක් අවු වෙලා නැන්දයිලේලි කුලල්කාගන්න සරපයෝ වෙන්ඩ පුළුවන්. නමුත් ඒ සියල්ල ඉදිරියේම පුතා නුවණින් විමර්සනය කොට සුදුසුම ක්‍රියයාමාර්ගයකට එළඹෙනවා මිස නොකළ වැරදිවලට පෙළබෙන්ඩෙප. උපක්‍රම සීලීව ජීවිතය නිර්මාණය කරන්නට අවැසි ඥානාන්විත මිනිස්සුන්ගෙන් අව්වා ධනුශසනා ලබාගෙන ගැටලුව නිරාකණනය කරන්න ඉවසීමෙන් සැනසීම ලැබේ කියලා හැමවෙලා එමහිතන්. එතකොට අපිට ලස්සන වෙන්න පුළුවන්. දෙවැනි වීර්යිය තමයි උපපන්නානම් පාපකානං අකුසලානන් දම්මා නම් පහනාය. මෙච්චර කාලයක් කරපු වැරදි නවත් අන්ඩ වීරිය කරන්න කරපු වැරදි ප්‍රහානය කළ නැති කරලදාණ්ඩ වීරිය කර. මයපුතාල කාටූන් බැලවා කාටන් බලනො කාටන් වැඩක් නැතිය එකක් පුත ඇයි අපිට ඉගෙනගන්න ජීවිතයේ කවදාක්වත් ප්‍රයෝජනයකට ගණ්ඩ බැරි එකක් කාට නොලු ගන්නන් නේත් මට කියන්නොක බලන්ට දංකර වාලිගගේයායකෙන් මොකක්ද ඉගන ගන්න ොට හම් ච මොනවත්ම ාවනෑනේද මෙතෙක් කලාත් දිහාපනික ලෝකී දැම්මයි පුතාල ඉන්නේ අට්ටේ හතේ හයේ පහේ මේ පන්සි ටිගනින් දැමේ අවුරදු අටක් ස්කෝල යාන කොට දංඟර වාලිගයා ගැන ලියන්ඩආාවේ නැත්තං අ හවල් දෙේකරට දංගරවාලිග බාලල ඇ ක ඔතන හට ලියන්ඩ හම්බෙන්න එෙමන. ඒ විවරණය කරන්න වැඩකුන්න. සාමාන්‍ය ජීවිතයේදී පුතා මේ පරිසරයේ මේ ලංකාවේ මේ ලෝකයේ කොහේවත් දඟර වලිගියා කියලාඇකිෙක් ඇත්තෙත්න. ඒ කොහෙවත් නැති අත්භූතරූපයයක් මවලා ඇස්සිස්සරහා මයි පුතාලාගේ අධ්‍යාපනය ලබන කාලය මයි පුතාලගේ ශ්‍රමය, මයිපුතාලාගේ ධනය සියල්ලම විනාස කරන්න. ඇ බැන්දුුමක් පමණ ඇස් බැන්දුුමක් පමණ ඒක මයි පුතාලට තේරෙන්නෙත් නෑ පුතාලා වදාපු අර අරුන්දාට තේරෙන්නෙත් නෑ ඒකගේ මිනිහට තේරෙන් නෙත් නෑ ඒකොලා අතේ සල්ලි කඩේට දීලා රුපියල් දහසිම් බැඳි පියලි ගෙනල්ලා කොල්ලාව අතරමං කරන කොල්ලාව මංමුලා කරන බාණ්ඩය අත්තිීලා දිනවා සාලේ මාසෙ මාසට බිල් ගෙවන කරුමයක්නෝක කරුමයක් හොඳ නරක තේරුම් අරගන්නන්නේ නැතුව පාවිච්චි කරන්න බෑ එක වැදගත්ය ව්වා තියනවා එක විමර්සනය කරන්නන්න ම ඒක නිකිවිර බූ මටුල්ලු චරිත අපි ගන්නේ නරක හොඳ දේ අන්ඩාදිනවා හැමකෙන් මෙහෙම තම පෝන් එකක් දැම අපුතාලට පෝන් වැලන්නෑ නේදපුති පෝ දැ මගේ තියෙනවා පෝර්න් එක කරවාහනේඉතින් මක බල කියන්නට එනෙකොට කියන්නෑන මේ වෙලාවෙ ඒකින් වැඩිනෑමට මෝඩියෝ කෝල් ගන්නවා මේ වෙලා වෙත් ම අන්තර්ජාලයට දාලා තියෙනවා මා අමතන්නේ නෑ යමෙක් සවස හයහමාරයේ සිට නමය හමාර වෙනතුරු ම අමතන්නේ එපා කියල් මං ඒ වෙලාවේ කොහේ හරි තැනක බණ කියනවා. ඔබට පලක් වෙන්නේ නෑ කියලා. ඒ වුනාට මේ කලා ගන්න. අරගෙන නාරගෙන ආරගෙන දැම්මං ගිහිල්ල බලනොකොට කෝල් තියක් කතලියයක් විතට තියෙනවා මිස්කෝල්. එකලවම්බයින ඇති මේ හාදුරු පෝන් එක උත්සන්ද. නමුත් මං මේ වැඩේ කරනවා මිසක් මට ඒකටය උත්තර පන්ඳින්ට පුළුව හඳ මේ වෙලා බෑ. ඒක මං පුතා ඥානාන් විතවන ප්‍රයෝජන ගන්න මට ඒකට මාසික වියදම රුපියල් දෙදා හයි ඒ රුපියල් දෙදදා හත් මේ දම්බදැනිය කෝසල මහත්යා දානෝ මට ඒ බිලයන්නෙත් නෑ හැබැයි ඒක ආදායම මට පෝර්න් එකෙන් ආදායෙම මට රුපියල් ලක්ස පහක් හිත තියෙනවා ඔයාලයි ඉෙතර පෝර්නොල ආදායෙම වාලාය ගෙතර පෝන්නොල ආදායමයි වියදමයි බැලූ වියදම විතරයි ආදායම්න ඇයි ඒක නොහොබිනාකංගොලටන පාවිච්චි කරින් හොබනාදයකට පාවිච්චි කරන මම දැන් එනකොට චන්දරපාල අපේ රියදුරු මහත්තලෑ ගෙතර ගිහිල්ලා චන්ද්‍රෆාල්මල්ිට දීලතිී පුද්දිිනය තමාමම හාමුදුරුවන්ට චන්ද්‍රපාලමල්ලි පරිත්‍යයා කරේ කොල්ලා ගෙදර ගිහිල්ල මංකාාවේ මම පොල්පිතිගම කොටසට ඇතුල්වෙන්නකොට මට ඇමතුමක්කාව එංගලන්තේ ලංකාවේ කතෝලික මල්ලි කෙනෙක් ඉන්නවා එංගලන්ත කොල්ලාගේ නොනට බබෙක් ලැබිලා බබාට නමක්තිය අන්දෝනැල් කතෝලික බයිබලනුත් දාන්ඩ ඕනැල් නෝනාගේ පාරසවයට දැනෙන්ටත් ඕනැල් හැබැ හාමුදුරුවනේ මට ලංකා නමක්ම ඕනෙ ලංකා නමක් ගෞරෝනීයම එකත් ඕනැකිවවා ඒ ගමන මං කල්පනා කරලා කල්පනා කරලා එයාලගේ පෙළපත්නාමේ පෙරේර මිහි මාල් පෙරේර කියලා දැම්මාක් මිහි මඩලට මලක්වන් පුතෙක් කියලා ඒගම න කොල්ල කැමති වනා එකට මිහි මල් පෙරේ එකල මන් නමතියලා ඇවිල්ලා අපේසිබ මල්ලි ෑගෙදර කතා කරගර හිටියක් කොල්ලත් එක හරියටම පැෑ භාගයක් කතා කෙරුව එයාගේ ජීවන තොරතුරු ගැටලු ලංකාවේ තියෙන අරුබුද ඒවාට එහෙ ඉඳලා ඒ ගොල්ලෝ කරන්න හදන විසඳු ගොඩාක් ජාත් ලංකාවට බෙහෙත්තෙ වලාතිනවා කෝටි ගානක කොල්ලො එකතු වෙලා මේ ලංකාවේ තියන හිංගමනෙන් මුදවාගංක නමුදු එව්වා කොච්චර එව්වත් මඟදි ොරාකන් නිකන් දෙන එක පරිත්‍යා කරන එක හොරා කනආඳුරු ඒකන කැත මේ ජාති අර බෙහෙත් විදින්ඩ ගෙනාපු කොරෝණ වසංගතයට විදින්ඩ ගෙනාපුවාගෙන් බිල්ලියන ගණන් හොරකන් කර ල හාදුු රෝසල්ලි ත්‍රෙලියන ගන හොරකං කරන මපුතාල මේ රෙකෝඩිින් එක ගන්නවනේද මේකන් අරුන්ට ගිහින්දී පල්ලක්ු අතර ඔව ඔය කාලකණ්‍යු මේ එක කෑව රටම ඒත් තරම්ම කැත්ත ජාතියක්. මට හිතෙන් ඇර විජයකුමාරයාගේ ඉඳල ආපු නින්දිත කොම මයිතියෙන්. විජයකුමාරයාව එලෙව්ේ පුතා ඉන්දියාවෙන් හොරකන් කොල්ලන්න. හොරකං කරලා ඉස්ත්‍රී දූසන කරලා පල් වැඩකරපු මෙවුන් රටට තියාගණඩම බෑ ඒ ගමන විජයකුමාරයා ඇතුළු හස්සීක් අඩි ගහලා නැවක දාලා මෙව්ුව පාකරල ඇැව්වා. මේකෙ කරුමෙට මේක අඇවිල්ල වැටුන අනි බොලල් ලංකාවට. පාවෙලා ඇවිල්ල ලංකාවට වැටුන ලංකාවේ හිටිය අහිංසගේ යස්ස ගෝත්‍රික. යක්ෂගෝත්‍රිකය ඔහිටියේ ඔය ගෝත්‍ර ගෑනු හිටියනයට ගෑනු කෙරුවොත් මරි මෝඩ වැඩක්මයි. අරකා ලංකාවට ගොඩ බහිනකොටම මේක අකෙල්ලුනා කියමු ක අරකාග ආතපපාතක් නෑ මේකා කොහෙද මොන රටේද මොන ජාතියේද මෙව්ව පැන්නුවේ ඇයි මොකක්වම්ම බැලුව නෑ අපි හාඳුන්නේ අරකාගේ ඇඟපත දැක්කා මේ කිිපෙරේත කොමට අරකාව බදාගත්තා අරකව වැලඳ ගත්තා වැළඳගත්තානම් කමන්නෑ ගෝත්‍රයේ වැඩි හිටියෝටිකත් මැරුවා එ උුල්ලව්වා ගෝත්‍රයේ වැඩි හිටියෝටිකත් මරලා අරකත් එක දීග ගියා ඇබොලං අර පට්ට හොර පට්ට හොරා කෙරුවේ ළමයි දෙන්නෙක් වෙනකම් මේකවතියාගෙන හිටිය ඊට පස්සේ මේකිවත් පැන්නුව මේක වම්මරලා දැම් දරුව දෙන්න කැලෑ වැදන බස මේ ඉන්දියාවෙන් පහුගෑනු ගෙනාව අඟත් ජරා අහි කුන්ටික පරම්පරාවේ කියල නං කියන්න පමන්න්නන් කියන්න යස්ස ගෝත්‍රික අන්ග අපි ගෝත්‍රයේ යක්ස වඩ පුළුවන් නමුත් ලංකා මිහි මඩලේ උපන්නේ උන්නිසාවෙන් මන්නං කියන්න මන් යක්ස ගෝත්‍රික එම නැත් අන්දේව ගෝත්‍රික ඒම නැත්තන් නාග ගෝත්‍රික කියනවා මිසක් කියන්නට නං එපාවිජානු පරම්පරාවේ කිය ඊට වඩ හොඳයි වහකන්නේෙක් ඒ තනම් හොරෙක් මටනං ඇත්තටම කලකිරීමත් තියෙන්ඒ හොරා ගැන ඒ හොරාගේ පරම්පරාවේ තමාල පාර්ලිමේන්තුව ඉන්න බාගට භාගයක්ම ඔව ස්ත්‍රී දූසකයෝ මිනි මරුවෝ පල් හොරු මේ අහිංසක දුක්්පත් රට වැසියාට කණ්ඩදීලා බෙහෙත්තට වෙදකමට එවන එක අතර මඟදි හොරාකාන්නලානම් ඒක මොකාද පුතා මෙ උපදින්නේ හාදුන හරක් වෙලා මතු සංසාරය උපදින උපදින භවයක හරක් වෙලා ඉපදිලා කම්බුරනවා මේ රට වැසියාට ඒ තරන් නීචයි අපේ කම්ම විභංග සූතරයේ අහණුව ඒකාල ගැමියෝ ලැජ්ජාබාය උපදවාග නහිති පාපයේ ඉදිරිී ලැජාබාය තිබා එ හින්දා අකුසලයේ විපාක දැනගෙන පාපයෙන් ඇත් වනායගොල්ලු පාපයෙන් ඇත්වෙලා සාමාන්‍ය පුරවැසියන්ට දැනෙන්ට කියනවා කියම හොට කංකරන්ඩෙපා අනුන්ගේ වවා උදුරාගෙන වංචා කරල කණ්ඩෙපා ඉප දෙෙන ඉප දෙන තැනකදි හරක් වෙලා තොපිට කඹුරන්ඩ වේ එහින්ද අනුන්ගේ දේවල් ගණ්ඩෙපා කියලා මිනිසුව දැනුවත් කරනවා එක දවසක් වස කපච්චි කෙනෙක් ගමනක් යන්න්න යන අලුපුතා වෙල්ල අයයක් අයිනෙන් වැටිච්චි පාලක යඩ යනකොට මෙවුන් දට පේනවා ගොන් දෙන්නෙක් කින්නවා වෙලේ ගොන් දෙන්නගේ එකෙකුට වලිගි තියෙනවා එකෙක්ග වලිගින මේ සතු දෙන්න දකින කොටම අරුන්දට කම්ම විභංග සූතරෙන් මතක් වුණ හාන්දුරුව පන්සලේදී විස්තර කර ලදීපු කම්ම විභංග සූතරෙන් මතක් වුණ මතක් වෙලා මෙවුන්දා කියනවා පිටිපස්සෙන්ගෙන එවුන්ට ඇහෙන්ට දැනෙන්ට කම්ම විභංග සූතරේ ලෝතුරා බුදු හාමුදුරුවෝ කරම විපාක දේශනා කරලා තියෙන ගැඹුර බලාපියව් කියලා. වෙෙල්ලයක ගොම්බානක් කකාවුනි ගොනෙක් වල්ගය නැතිව වැනිවැනිි වල්ගය ඇති ගොන මැස්සන්ට බැටදුනිි පාකමත්වල්ගය නැති ගොනාවැනි මන්නකු ගැඹුර මිනිහගේ ධර්සනික දැක්ම ලොවතුරා ධර්මය උපාදි කඩදාසි කොල උපාදි නෑ උන්දලාට මෙ මෙම මේ උදලාට වගේ මෙතන උපාධාරිය යි වා කරිදාජි කොලේ විතර යාදුන ඇතර මේ ලෝකෙ දෙයක් දන්න හැබැ උපාධයක් තියෙනවා ජීවත්ෙන්ට දන්නේ දැ ප්‍රාදේශීලයේකං කොට්ට කාරියාල්ටගහිල් බලන්නකු ප්‍රාදේශීයලේ කංකාරරියාලයේ පිටි පස්සේ ගස් කොලන් යට පුටු තියාගෙන උපාධිකාරයෝ ගොඩ ඉඳගෙනන න්නවා එ උන්ට වැඩක් නෑ මේ ලෝකෙ වැලක් නෑ උුන්ට මේ කියන කතාව බොරනම් බලන්නකි හිල්ලා හට කොල්පිතිකම ප්‍රාදේශීල්ල එකංකාරයාන්ට දේශ පාලාජ්ඥා පත්වීමත් දුන්නා මේකා ඉගෙන ගත්තාට මේකට බුද්ධියනෑ පත්වීම මොකටද කියලා දන්නෑ මේක ඇ බොලන් කටදාශි කොලේ විසි කලා ගිහින් වත්ත කොටා අප රටට වැඩක්වෙන් අපට වැඩක්වෙන් මාසේ අන්දිමට තුට්ටු දෙක අත්දදි හැ බලාගෙන ඇබලන් නිකම් බුදිය වවූ හැකිද මේ රටේ ධනයෙන්ඒ කඹරන්්ඩෙ පැයි යම් දවසක මූට තේරෙන් නෑ වූ ලබනාත්මේ හරකෙක් වෙන බවඒකොළ රජයේ දේපොල වංචා කරලා ගන්නවා මොකට දේ ජීවිත මේ මෙතනත් ඇතිඒ පිළි කන්නෙවෙලා ගිෙනම් අන්්ඩිලා අපපලා ඔව් කාර්ය සහය කොළ ඇබලන් කාර්ය සහයකොඩුවයි මොනාටදී ඒ තරම් ඒ තරම් සහයට අර වැඩ එතර වැඩ කෙරුවා නම් අපි දන්න ඇත ලංකාව එක ග්‍රාමසයකු මහත්තය අහිටිය පොල්පිතිගමට දැන් ග්‍රාමසයකු මහතුරු හතලියක් වත් ඇදිනේ දැන් ග්‍රාමසයක මහතුරු හතලියයි සමුර්්ධි මහතතුරු හතලියයි ගුසි කරර්ම පර්යේයශන සහකාර හතරියයි සම්බරත නිලධාරී එක්කනයි එතකොට සංස්කෘතික නිල්ලධාරියයි මේ ඔක්කෝම ගනන්හල බැලු හාම අපි හාහඳන එකසේ පණහක වැඩිය ඉන්නවා අර මිනියාගේ වැඩට ටික් කොරන්න අර මිනිහගේ වැඩ ටිකට එකසිය පනහකට වැඩි ඒ එකසිය පනහැන් අපිගේ ඕ පණහක් ඕනෑ කියලා මිනිස්ු බෝ වෙලා මිනිස් පණහක් විතර දාල වැඩ කරන්න ඕනැ සියයක්ක්ම වැඩි මේ මැතකති මන්දක්කා අන්තර්ජාලය තියෙනවා පිට රටවොලින් ආදහර දෙන්නට නම් සීයට පණහක් රජේසයෝක වැඩි ඒ ගොල්ලො අයින් කරන්න කිය කතා වැත් මන්දන්නවා සීයට පණහනෙමේ සීයට හැත්ත පහක්ම වැඩි වැඩ කරන්නෙම නතුව නිකම්ම පඩිගන්න අප ලබෝමයින ලොකුම පඩිගන්න වැඩ කොනන්න ඇතියවු ඇයි කියලාපාම් පුුද්ධියටලු ඇල බදධමතානෙන් නම් වැඩියෙන්ම් වැඩෙරේ. බුදුහාමුදුරුව අවුරුදු අසූවායි. අපේ හාදුන්නේ අවුරුදු අසූුවනි වයසේදීත්. බුදුරජාණන් වහන්සේ චරත භික්කවේ චාරිකම් බහු ජනහිතාය බහ ජනසුකාය අත්තාය හිතාය සුකාය දෙයෝ මනුස්සාය කියලා භික්‍ෂූන් වහන්සේලා පිටත් කර ලැවිලා බුදුහාමුදුරු ෝධ චාරිකාවේ වැඩියා. පින්ඩ පාතේ වැඩිය. ලෝක සත්්‍රයාගේ හිතසුව ? <overstimricative> <accessed> <emang> <F Coc simple> සවායසේද අපේ මහනායක හාන්දුරුව රුවාගෙනමේ අපේ මහනායක හාදුරුව වකුට්ට ගහලාගේ ඇතුළේ. මොකෙ කරි අට පිරි කරක් පලතුරුවටටිය අ කරං ආපු ගමන්ම ඒ අට දුන්නා ලොකු පුටුවක් ඉඳගන්ඩ ගෙට ගිය අල්මාරියල්ලක් කරඩුව ගෙනනල් ලාරක ගෝලුගේ දිය වඩින්ති බ පල් හොරාගෙනන්නේ බොලන් පල් හොරාගවලුව උඩින්ති බාර කරඩුන් වහන්සේ. තියලා කට පිරිත් නූල බැන්ඳ පත්තෑය එක්විතර. පිරිත් නූල බැඳලායි වෙල්ලා හා උඹ හරිපුතා ඔහම තමයි යන්්ඩෝන. මේ ශ්‍රී ලංකාවෝ සම්වර්ධනය කරන විදි නියමයි. දැන් ඇත්තර මානය හාන්දුරුවරුන්ට මේක දි්‍යබල්ල සතුරුෙන්න්න පුුවන්ද. අර නූල් බැඳප ඔවුන් කරාපු හරියට කරන්්ඩුව ඔළු ගෙඩියවුඩ තියාපයවුන් කොරාපු දේ මේ හාදුරුවරුන්ට බල්ල සතුනුන හැකිද අපායි නේදයන්නේ බුදුහාදුරුවන්ගේ සධාතු ග වහන්සේ නිදහිත දාකරඩුව අර පෞකාරයාගේ ඔලුවේ තියලා එකට ආසිරවාද කෙරුවා මේ කරගෙන යන්න වංචාව දිගටම කරගෙනයන් ඒ දීපු දිරිය හොරාට දීපු දිරිය අපාගාමී පාපයක් ඒවා පේන්නේ නෑ එහින්දා පින්නතුනි පාපේ පස්සේ ලුහබන්ඳින එක ගිහිවත් පැවිදිවත් හොරා කෑවොත් හරක් වෙලා උපදින් අ ගැමියයා කියනව ගොන් දෙෙන්නෙක්කිින්න්නවා අම්බලාපියාව එක්කුට නැක්්ට තියෙනවා අනිිගෙන නැක්ට නෑ වලිගේ තියන එක වලිගේ කර කලා ඇගේ පතේ ඉන්න මැස්සම් ේලෝගන්නවා බලහත්කාරයෙන් ලේබොන අනනිපුතා මැස්සෝයාල ඒ බලාත්කාරයෙන් ලබොන එවුන්ුව එලෝගන්නවා එලෙඋපු හාම එවුන් ඉගිල්ලිලාගේඉල්ලා අර වලිගේ නැතිකාගේ වවාන කැලෙඉන්නවනුත් හලා මේ අගහිට බෙවුණුත් ඉගිල්ලිලාවල් මයිල් ගස් ගානේ කනිතුල්ලෝ කෝදුරුවෝ මැස්සෝ මදුරුවෝ අලිැලි මැසෝ කියලා ජාතියක්ඉන්න අ පුතාව ඉන්ජෙක්ෂන් කට්ටක් ඉතර ඇතිද්දිගේඒකාගේ තුඩ කිරිහරක්කාාවට ඉගිල්ලි ලෑනකොට කිරිහරක් දුවනනා අපුතාාව වූ ඇතින් එෙනවා අදැක්කහම් ඒ තරම් බයයි තීවුර තුඩත්තියෙන් බලහත් කාරයෙන් මේ සත්තුම්ව විදවිධා ලේබොනො ඔය ලේබොන සත අරකගේ වහලා ලේබොනකොට දැ මූට වනන්ඩ වලිගි නෑනේ අරකනම් වැෙනුවනේ මූට වලිගන්න නෑ මේකාට කරගණ්ඩම දෙයන් නැතුව වේදනාව දරාගණ්ඩ බැරිවෙනකොට මේ කකරන්නේ තන කොළ ක්ඩත් නෑ වතුර බොන්්ඩත් නෑ බුදියගෙන ඉන්ඩත් නෑ අරුම් ලෙවරාබොනවාන බලහත්කාරේ මේකක් කැලේපයිනවා පැනලකුල් ලස්සෙන් ගස් කොළන් අස්සෙන් වැල්ගාල් ලස්සෙන් රිංගාගන රිංගාගෙනකින් අරුම් පන්නා ගන්නවා පන්නලා ගිහින් අතර වෙන කොටම් පුතා ආපහු එලි මහනක අයිත්තරවාගේ වහලා කවදා වෙන කන්දුවන්ඩද වලිගෙනක වලිගෙන් නෑ වලිගෙන්නෑ කර්මයා විසින් කපලා මැරණ කන්දුවන්ඩ ඕන වේදනාවෙන් තිරච්චාන ගත ලෝකයේ දවාපු මේ කාටය කර්මාණරූපෝ පින්කු සල්කරන්න නෑ. පෙරකර්මයගේ ඉතිරි කොටසතියනවා මැල් ලගිහිල් අයත් උපදින්නේ වගේම තැනක. ජාතියක් නිගාවට පත් කරලා රටක් විනාස කරලා හොරාකාපුය කාටපුතා එක භවයකංඉවර වෙයිද. ඒ කරුමේ. නෑ පරම්පරා ගණනාවකට උරුම කරාපු හිඟනකොම? පරම්පරා ගණනාවකට බවයෙන් භවයට ඉපද ඉපදී මැරිමැරී ඒ කරුමේ ගෙවන්ඩ වෙනවා. ඒක ඔෝකාට පේෙන්නතුව ඉන්න පාලකයන්ට. ඔය අපරාධ කරන හොරකංකරණට එක පෙන්න්න. මේ අපේ ගංගලත්තිහ. අයිංසක මිනිහාගේදේ හොරාකාල කූට විදිහට පැහැරගෙන අපේ හන්දුන්නිමන් කොරෝනාාකාල ඉඳලා බලාගෙන හිටී. සමහර ව්‍යාපාරික යෝ මේ අහිංසක මිනිස්සුන්ව පුද්දුම විදිහටන හර කෑයි. පරිප්පු ඇටෙන් හාල් මැස්සාගෙන් සීණිටිකෙන් තය කොල ටිකෙ යකඩ ඇනේ ඉඳලා මෙවුන් අහිංසක මිනිහාාව හූරා කෑවන් මාට එකදසක් කොල්ලෙක් ගෙනල්ල පෙන්නනවා ගලෝ ගලෝ අපි හඳුන මේ බණ්ඩ මේ ලේබල් ලුඩ ලේබල් අලෝල. අරක උනුවතුරට අල්ල ලයිවරේලා මෙහෙම වාස් පෙට කොල්ලා ගලෝ ගලෝ පෙන්නවා රුපියල් දෙසිිය පණහයි ඉස්සරෝම් බෙත්තක. ඊට පස්සේ රුපියල් හාරසිය පණහා කෙරුවා ඊට පස්සේ ඒක රුපියල් හස්සිය පනහ කෙරුවා අවසාන ලේබලේ ගහලති නවා එදහ දෙසය පනහා යාතුරු බාණ්ටක මූ අරන්තියෙන්න්නේ දෙසය පනහට දෙන්ඩ ගානටන එතකොට දෙසිය පණහට දීම සාධහරන්න ලාභයක් කරන්නේ තිබ්බේ ඒක එක්දහත් දෙසය පනහට මේකා වික්කා කිව් හම ලේබල් අලෝ අලෝ මේ කට යන්ඩ අපායත්තියනවද පිහාහදුරන්නේ හැ? මේ නිවටයා නීචේ අවඋපදින්නේ නරකාදී සතර මහාපායි තිරච්චානගත ලෝකවල එහින්දා හොඳට කල්පනා කරන්න අනුම්ව හූරා කණ්ඩෙපා ගෑනුවා ඇත් එහෙම මිනිහාව හූරාකන්න ගෑනුවා ඉන්න බිරිින්දෑවරු අර මිනිහා දුක් විඳලා දුක් විඳලා දුක් විඳලා ගෙනනල්ලා ගේට දානුවම් මේකි මේකී අරක විනාස කොරනු දක් කොසල් රජුරු හිීනිියයක් දකිනවා හිීනයක් දකිනවා අම්මා කොසල් රජ්ජනු නිදි නින්දෙන් පේනවා ලනුගොතන මිනිහෙක් මේවාගේ පුටුුවක්කුඩ ඉඳගැෙන එවුන්දාල් ලනුගතනවා අර කැලේ තියන බෙලි පට ඔය මයිල පට එහෙම ගෙනල්ලා එව්වා පොගලා තවලාවෙේලලා අඹරලා ලනුගොතනවා ලනුව මෙම උඩ ඉඳගෙන ගොත ගොතා ගොත ගොතා ගොතගොතා මේ මනුසයක් ගොතන ගොතන ටික මෙහැම පුටුව පල්ලට දානවා පුටුවේ අයට බැල්ලික් ඉඳලා අර ධානදාන පොට කපනවා ධනදාන පොට කපනවා මේ ගෙදරම් බැල්ලි අරක යට ඉඳගෙන කපනවා කෑල්ල කෑල් ලනුව ගොත ලඉවර ලහැල් ලබන්නකොට ඔක් කොම කපලන්නේ මේක. ගෙතනම බැල්ලි කොරපු දේ. කොසල් රජුරූ බයවුණ රාජ්‍යන මොකක් හරි අහිතත් තමා මේ හීනේනම් කියන. ඊට පස්සේ ගියා බුදු හාදුුරෝගාවට මල්ලිකාදේවිියෙක්කන්ගිය එක දිග කතාව. මල්ලිකාදේවියක්කා ගැෙන ගියාට පස්සෙ හිීනැකිව්වා. එවෙලායි බුදු හා මුදුරුවනු දැනවදාන්න මහ රජදතුමන. ඔබතුමාටවත් මටවත් මේ බිසවුන්වහන්සේටවත් රට වැසියන්ටවත් අදවත් හෙටවත් සිද්ධ වෙන අකරතැබ්බයක් නෙමෙයි. නරකක් නෙමේ අවුරුදු දහක් දෙදහක් විතර තව ඉස්සරහට යනකොට මේ ලෝකේ රජවරු අධාර්මික වෙනවා. මාගේ සඟපරපුරද යම්ප්‍රමාණයකට අධාර්මික වෙනවා. ධර්මයද කඩා වැටෙනවා. එවැනි කල මැති ඇමතියෝද රාජ්‍ය සේවකයෝද මේ සියලු දෙනාම පාපයට බර වෙනවා. ආන්ගේ අධාර්මික පාපතරයින් නිර්මාණය වන ලෝකයේ කසාද බැඳලා ගෙටගන්න ගෑනීද එසේ වෙනවා. ඒ නිසාව මිනිහාගේ ශ්‍රමය දහාඩිය කඳුල වේදනාව නොදැන ගෙදටට ගෙනත් දාන දානයව්වා හිතුවක්කාර විදියට කාලා විනාස කරලා දානෝ. තම්බලා විනාස කරලා දානවා. ප්‍රයෝජනය ගන්නෑ කළමනාකරණය කරලා කියලා කිව්වා. දැම්මන් දක්කි නො අප අපහෙම. බලන්ඩකෝ ඔයාලැ ගෙවල්ල මෙතන නාක ම අම්ම ලටික තොල් ග්ඩකු ඉස්සරට. අරගෙනනි වෙල්ලා පියහමු කෝ මහත්තයක් කියලා ඒ අම්මාවරු සී අයි නං අනු නමයක්ම කිය නොව මහත්තය මැල්ල කියලා. ගෙදර පිරිමිය මැරෙනවකල්තිය පිරිමියයා මැරෙන්න්නේ නිකන්නෙමයි එවුන්ද පින්නතුන ඉරට බයනෑ හඳට බයනෑ අඳුරට බයනෑ වැස්සට පින්නට බයනෑ තෙල් දුම දූවිල්ලට බයනෑ පල්කස මහපොළොවට බයනෑ නයා පොළඟත් කුණකට්ට මාපිලා හබරලා අලියා කොටියා වගවලස මෙවුන් එක්කට අත්බයනෑ එවුන්ද එවුන්දා දිරියෙන් තමන්ගේ පවුල ජීවත් කරවන් ඔවුන්ට හෙටක්හදන් තමන්ගේ ආයුවර්ණ සැප බල ප්‍රඥ්ඥා ඔක්කෝම හේනේ කුඹුරේ දියකරුපු උත්තමය එවුන්දා කල්තියා මේ ඇටකටු ජීර්ණය වෙලා මස් වැහැරිලා එවුන්දාගේ සරීර වැරවීරිය බිඳිලා උන්දා මිය දෙනෝ ඒ තමා ස්වභාවේ එච්චර කැපකිරී මක්කරපු වුන්දා වෙනුවෙන් බිරිින්දෑවරු මහාකරුණාවෙන් එතුමා සුවසේ සැපසේ තියන්නට වීරිය කරන්න ඕන අපේෙදෙකාහෙම මේෙන මේ හාදුන්න මේකාක් තන්න කර බේ බද්ධ මේකා ගංජාකාරයා ඇ මේ කවු රකින්න මේකව් මැරියන් කියලා මං ප්‍රාර්ථනා කර ඉදිදී ඔබවහන්සේ ආයඒ එකක් කියනවා මන් දන්නවා මෙවුන්දලට මැවිලා පේනවාන හමුදුන්න ගෙදරඉන්න මිනිියාව ගෙදර ඉන්න මිනිියම් මැවිලා පේනවා මේ කළා ඒකා නෙමේ මං මේ කියන්න ස්වාමි පුරුසය අපපා සැබෑම ස්වාමියන් කාලකන්න්‍යයා නෙමේ සැබැහැම ස්වාමිය අනිත් එක ඕකාව ගත්තේ අපි ගෙනල්ල දුන්න එමේනි උඹට උඹමණි තෝරගත්ත මේ මේ අනන්ත මිනිස්සු ඉන්න ගොඩේ මේකා මාගේ ප්‍රියතමවල්ලබයක් මේකා තමා මගේ ප්‍රියතම වල්ලබයක් මේ අනන්ත මිනිස්සු මැද්දේ මගේ ඇස් දෙකට පේන ශ්‍රේෂ්්‍රතම මිනිහමේ මේ කාගේ මොනාඩු පහඩුව තිබ්බත් කමන්නන්නෑ ගන්නේ මේ කාමයි අම්ම තරහ උනත්කමන්න නෑ තාත්ත තරහ උනත්කමන්නෑ හතරවාරිගම උම්මට නැති උුනත් කමන්න නෑ මේකා ගන්නවාමයි කියලා හිතලා පැනලාගපු එක ඔය දැන් උඹ මොනවා කිව්වත්. ඒකා ගත්තේ උඹ අපි ගෙනල්ලා එල්ලවානෙමේ අම්මා තාත්තා ගෙනල්ලා එල්ලවානෙමේ උඹේ තෝරා ගැනීම. ඒන්දා ඒකෙන් ගැලවිලායන්ඩ විදියක් නෑ පුළුවන්න්නං උබ ලතාාවයක් ගෑනුන්ට ලතා කියනවා නේදද ගෑනුන්ට ලතා කියනවා ඔය ලතා කියන එක හරි ්‍රේෂ්ඨ පදයක් නාමයක් කාන්තාවට තියෙන ගෞරෝනාමයක් ගැහැනියට තියෙන සමාන පදයක් ලතා කියන්නේ මොනවටද පුති ඇ මොනවාදදින ටීච කියල දුන්න නෑ අර්ගයානි උපාවා දුන්නා මේකකායෙන් පිටි නෑකි වනනි බොලා තුරු ලත තුරු ලත තුරු මොනවාද තුරු ගස් ලත වැෑල් ඉගන්නුවනේ මන් දන්නවා මතක් එනකම් උගන්නව ෙනෑගෙන මතක් වෙච්චිකම උගන්නට අරගෑන උපාවා දෙනවාපා ලතා කියන්න වැැල්වලට වැල් ජරාජීන වෙච්චි කුණු ගඳ ගහන පණුවන් දඟලන කළූපාට බේර්ය වැැවවාගේකක් කියල හිතමුකොපුතා අරගේ පහුගේ දවසල ගෑනු නෑවෙේ හ ප්‍රීතිමත් එච්චි දවස සබ බොලංඟ දානග. අතිසය කනගාටු වෙලා පස්සේ මට ප්‍රීතියකුත්තාව. කනගාට වනේ වෙන දෙයක් හින් දන්න මේ කොල්ලෝ ආපු ආවේගයන්ට ගොඩ නැගිලි කැඩුවා පාරවල් පිච්චුවා වා හනගිනිි තිබ්බා ඔවුවා මෙව්වා කෙරුවන් ඒ වෙලා මට හරි කණගාටුවක් අව මෙවා ජාතික සම්පත් මේ ජාතික සම්පත් විනාස කරන එක හොඳ නෑ. එන්න සාවෙන් කණගාටුවවීන්න කොට මන්ද ැක්කා ගෑනුුව බේර වැැවේ ඔබනො. මට පුදුම ප්‍රීතියක්කාවේ වෙලා වෙනහ. ඇබොල අම්පාර මොනරාගල බදුල්ල බණ්ඩාර වෙල ත්‍රීකුුණා මලේ අනුරාධපුලේ කුරණෑගල මේ හදදා පිටිසරවන්නේ ගෑනු ගිහිල්ල බේරි බේරි වැැවදිහ. ඇ මොනර්දකි? ඇ? මොනාර්දකි මෙවුන්දලා ගිහිල්ලා අර පල් හොරු රකින්ට පල් හොරු රකින්ට ගිහිල්ලා ඒ කරලා අල්ලලා අල්ලලා ඇබු අබේරිවෑවේ ගෑනු ඉන්ඩෝනෑ බොලන් ගෑනුන්ට ගැලපෙන තැන ගෑනුන්ට ගැලපෙන තැන යසෝදරා කුල පරම්පරාවේ විශකා කුළපරම්පරාවේ, මහාමායා කුලපරම්පරාවේ, ශ්‍රී ලංකා උත්තම කාන්තාවන්වන සෝමාදේවී කුලපරම්පලාවෙේ, විහාරමහාදේවී කුලපරම්පරාවේ උත්තමියන් වන කාන්තාව මාතෘත්වයෙන් හොබන ජාතියට ජීවය දෙෙන උත්තමාාවයක් වෙලා. මෙ උන්දා එකේකාගේ මල්ලේ වැටිලා එකකාගේ ගොට්ටේ වැටිලා අනුන්ට මුට්ටිියල්ලන්ඩේ අන්ඩ ඔන්නෑනේ. තමන්ගේ ගෙදර ස්වාමයාගේ අනුදැනුම මත දූදරුවන්ටික මනාව හදා වඩාගෙන තමන්ගේ ප්‍රදේශයට මාතෘෘත්වේ, හොබනාවිදියට රටට ගැලපෙන විදිට, ජාතියට කුලේට ගෝත්තරයට සංස්කෘතියට ගැලපෙන විදියට හදාගත්තානම් හොඳයි. ඇැයි ලතා කියන ගුණේ තිබ්බානංගොතෙන්ට යන්න ලතා කියන්නේ ජරාවලකට යන කංකුම් වැලක් කියන්නක කංකුල් ලතා. අර ජරා වලට ගිහිල්ල කංකුම්වැල ඒ වලේ තියන සාරයම ගන්නෝ. අරගෙන පුතා වෙන තැනක හැදෙන කංකුම්වලට වඩා සරුසාරපත්‍ර ලියලනවා. දම්පාට සුදුපාට ලස්සන මල්පු බුදනෝ ජරා වලට ආපු නැති මීමැස්සෝ බම්බරු දෙබරු සමනල්ලු අර ජරා වලට ගෙන්න්නා ගන්නෝ පිම්වත් විලක් වගේ හදනවා පුතා කුණු වල ලත මෝඩ මිනිහෙක් කසාද බැඳගන්නා ගැහැනියකට පුළුවල්ලූ ගිම්බත් සුවඳ හමන චරිතයක් කරන්න අර්මිනිහා ඒ තරන් ලාලිත කමක් ගැහැනිියට තියෙන් නිසා ලතා කියලා කියනවා. කටෝර ගල්ගෙඩියක් උඩට යන වැලක් ගල්ගෙඩිය මත දුවලා 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 ගල්ගෙඩිය වහලා මත්දහනක කපුටෙක්වත් නොහපුූ ගල්ගෙඩියේ රෑ දහවල් තොර තෝංචියක් නැතුවපුතා සත්තු ඒ තුරුගොමුවේ මල්ලරණේ වැල්ගොමුව පැණිබොමින් ප්‍රීතිවෙමින් කූඩු තනමින් ජීවත්වෙනවන් කේන්තියන් රළු ගොරෝසු ගති ලක්සන තියෙන මිනිහෙ කම්බෙච්චි ගෑනිය ඔහු වටේ කැරකිලා ඔහ අවබෝධ කරගෙන ඒ මත ගොඩනැගී ලාලිත කරනවලු පුතා සියලු දෙනාටම ප්‍රීතියෙන් ඉන්න පුළුවන් වෙන විදියට. ගැහැනිය ගැන මෙසේ බොහෝ කියමක්. මැරිච්චි දණ්ඩක්දිගේ යන වැලක්. මැරිච්චි දණ්ඩ වහලා කරවිල වැලක් කියමුක අපේ හේනක කරවිල වැල දුවනවායස එනකොට අපි ඒකට ඉහිටෝනවා මැරි්ි ඒ ඉපල හිට ව්හම මැරි්චි ඉපල දිගේ ගිහිල්ලා ඉපල වහනෝ. මැරිච්චි ඉපල වහල පල දරාපු කරවිලමේ දිග. සෞභාගයක් අර මැරිච්චි ඉපල වහලා සෞභාග්‍යමත් පල දැරූ ගහක් පෙන්න්න නොවපුත. සෞභාග්‍යමත් පල දැරූ ගහක් සමහරය මලානික මිනිස්සු මැරිච්චි කුසීත කම්මැලියෝ අගේ කම්මැලිය කසාද බැඳගන්නා ගැහැනිය ඔහුද දිරිමත් කරමින් ඔහු වසාලමින් තමන්ගේ අභිමානවත් වූ වීර්යෙන් පෞුර්ෂයෙන් අර මිනිහාගේ නොහැකියාවන් මකා ගෙදරට පවුලට උච්චිත විදියට නිර්මාණය කරනවාගැ. එ නිසා ගැහැනියට ලතා කියනවා අවසාන ලතා කියන්න එක දුකහිතෙනවා දුකහිතෙනවා ගාල්මරුවා ලතා ගාල්මරුවා ලතාගේ ස්වභහාවේ නං හා මුදුරුවනේ ගාල්මරුවා වැලක් ගහදිගේ ගොඩ වෙලා ගියපුවාම සාමාන්‍යයෙන් වැලකට බිමදිගේ යනවා මිසක් ආදහරකයක් නැතුව උඩයන්ඩ බෑනේ ආධාරකය අන්නතුව උඩ අන්ඩ බෑ ගහේ ආධාරයෙන් වැල උඩට ගල්ලා අර ගහේ කරටියටම ගිහිල්ලා ඒක උඩ දුවනෝ. දුවල දුවල මුළු ගහම වහනෝ. මුළු ගහම වහපු ගමන් ගහට හුස්ම ගණ්ඩු බෑ. ගහට ඉරේ ලියන ඉට පස්සේ ගහේ ඔක්කෝම කොළටික තැම්බිලා දඩු ටික තැම්බිලක් ගහ මැරෙනවා. වැල ඒ මත ප්‍රීතියෙන් ඉන්නවා. සමහර ගෑනු ඉන්නවලු අපපා මිනිහාාව මරනෝලු. ීී සැරේ. මිනිහා මතිම්ම ගොඩනැගිලා මිනිහව හිීංහිීන් සැරේ මරණ ලතත් ඉන්නවලු. එ හින්දා නානා පැතිකඩ උස්සේ දුවන ගැහැනිය ලතාවකි ඇය යහපත් පිම්වත් ලතාවකසේ යසෝදරා කුල ගති ඇතිව බෝසත් ගති ඇතිව. ජීවිතේ දිනන්න වීරිය කළ යුතු උත්තමාාවියකි. එහින්දා අතීත ශ්‍රී ලංකාවේ, ශ්‍රී විභූතිය ඇතිකරවන්නටවෙරදැරු උත්තම කාන්තාරත්නයන්සේ. සෝමාදේවි අනුලාදේවී එවගේම විහාර මහාදේ මෙවාගේ උත්තම දේවීන් වහන්සේලා මේ රටවෙනුවෙන් ජාතිය වෙනුවෙන් දේශය වෙනුවෙන් ජීවිතය පූජාකෙරවා. සෝමාදේවී පින්වතුන සතුරෝ පස්සේ ලොහු බඳින වෙලාවෙ ස්ොමා දෙවිී කරත්තෙන් බහිනවා බිමට කරත්තෙන් බිමට බහිනවා රජ්ජුරුවම්ම පිටත් කරනු මං ගැන හිතන්ඩපා හම්බෙන්ඩ ඉන්න බා ගැන හිතන් දෙපා මේ රට දිනන්නට මේ රට ජයගන්නට මේ රට ගොඩගන්නට ආරක්‍ෂා කරන්නට මේ රට සෞභාග්‍ය මත්කොට මේ රට වැසියාට ජීවිතයේ දෙෙන්ඩ තියෙන එකම වස්තුූ ඔයා එහින්දා මේ තනි ගෑණියක් ගැන ගෑනිගේ බඩේ ඉන්න ළමයා ගැන හිතලා කරත්තේ හිමිම් පදවන්නේ ඔබ එනිසා මාව හැර දමන්න මා කෙරෙ තියෙන ආලේ අතාරින් අතෑරලා ඔබ අස්සකරත්තේ වේගයම් පදවන්න මේ එන සතුරාගෙන් ගැලවිලා ගිහිල්ලා කොහේ හරි තැනක ඉඳලා සේනාව සන්නත්්ධ කරග නැවිදින් මේ රට ගොඩ නගන්නට මේ සතුරාවිනාසක ලදාන්න ඔබ බේරෙන්න්න කියලා කරත් එෙෙන් බිමට පැන්නලු පුතා සෝමාදේවි. ඔවු! වලගම්බා මහා නරේන්ද්‍රයාාව පිටත් කරලා යව්වා. සෝමාදේවී සතුරන්ට අහවුනත් කමක් නෑ කියලා පැන්නාබිමට. ඒ තරන් ගැහැනුපුතා තමන්ගේ දේශේ වෙනුවෙන් ජාතිය වෙනුවෙන්. ආගම දහම වෙනුවෙන්. දිබි පූජාස් කළ උත්තමයෝ අන්ගේ උතුම් ඉතිහාසේ ශ්‍රී ලංකා සිිෂ්ඨාචාරය මේ රටේ දරුවන්ට ඉගැන්නුව පන්තිකාමරවල දීගන්නුව එව්වා ඔක්කෝම පරර ගැති ගති ඇති මේ පාලකෝ අධ්‍යාපන වේදියෝ කියලා අධ්‍යාපනඥ්ඥෝ කියලා නව සංසෝධනගෙනනල්ල අධ්‍යාපනෙන් එව්වා අතුගාලා දැම්මා අතුගාලා දාලා රට්ටට හිත නැති. රටට වැඩනැති. රටට පලනැති මතු පරපුරකට ජීවය නැති. කරුමක්කාර කුසහිත කම්වැලි මෝඩ ජාතියන් නිර්මාණය කරන අධ්‍යාපනයක් ඉස්කෝලය ඇතු ලේබුව. ඒ විතරන්න මේ අපහන්දුන්නේ බලන්නකො නිර්වාණගාමී පිරිවරට කොලාපුදේ. පිරිවෙනුතේ මට්ටමට වැටිලන්නේ. පිරිවනත් ඉස්කෝලෙවාය කෙරවා. අධ්‍යාපනඥන්ට අධ්‍යාපන වේදීන්ට මේ රටේ දැන වගත් පිවර යතිවර නායක හාමුදුරුවරුන්ට තේරෙන්ඩපැ පාලකයාට බලපෑම් කරලා පිරිවන යායුත්තේ මෙහෙමයි කියලා. ඒ පිරිවනට අවශ්‍ය වර ප්‍රසාධ ටික දේලා බෝසත් පරපුර මතු පරම්පරාවට නිර්මාණය කරන්න. හාමුදුරුවරු නිර්මාණය කරන තැනක් කරන්න. ගිය කාවාන ගිහි පඩිවරේක් නිර්මාණය කරන්න හැකිතැන කරන්න ඕ. ඒක ඒව බලන්නේ නෑ වගකීම් තියෙනත්තෝ වග වියයුතු ඇත්තෝ ඒවාට පෙළඹෙන්න්න. ඒකෙන් වෙලා තියෙන්න්නේ පාපයෙන් පාපයට අන අමිසක් පාපයෙන් අතමි දෙන්නේ න. එන් දල් ලෞතුරා බුදුරජාණන් වහන්සේ වීර්ය වඩන්න කියලා අනු දැන වදාලේ සැරියුත් මහරාතන් වහන්සේ ඔබට තේරෙන පරිද්දෙන් දේශනා කර වදාලේ උපපන්නානම් පාපකානං අකුසලානන් දම්මානම් පහනාය. මෙතෙක් කල්කරපු පාපයන් නවත් අන්ඩ වීරිය කරන්න කියලා පාපේ ඇදි අදී ඇදි අදී ඉදිරියට යන්ඩ නෙමෙ ඒක නවත් අන්ඩ වීරිය කරන්න. ඔබ පන්සිිල් පද බිින්දාානං එඒ නවත්තන්. අම්මාට දොස්කිීවවානන් තාත්තාට දොස්කීවවානං අම්මාට පීඩා කලානම් තාත්තාට පීඩා කලානං එව නවත් අන්ඩ වීරිය කරන්න. අපිට පුළුවන් වීරිය වැඩුව ජීවිතය ජයගන්. කළ වැරදි ඔබට පේනො ඔබට අනියන් සම්බන්ධතා තියෙනවා නම් ඔබටන පේන්නේ මට නෙමේනිේ ගමේ අනිත්තායට නෙමේනිේ ගමේ බිරිඳට හොරෙන් ගමේ සැමියාට හොරෙන් දරුවන්ට හොරෙන් ගමේ පරිසරේ අසල් වැසියාට හෝරෙන් තම ආයතනයේ සේවක පන්තියට හොරෙන් ඔබානියන් සබඳතා ගොඩනගා ගනීවා තුට්ටු දෙකේ වාසියට පෙරේතකමට මේ රාගික කෙලෙස් බර ලෝකේ මේ ඇහැකන නාසාදී ඉන්ද්‍රයේයම් පිනවන්නට තියෙන පෙරේතකමට අවසානයේ පින්වතුනී ඔබඒ නරකාදී ජීවිතය නිසාම බලුභවයක උපදින් බලු භවයක අනාචාරයේ හැසිටන අයගේ මතු භවය එක්කෝ බල්ලෙක් නැත්තම් බැල්ලිය ඒ අකුසල කර මේ විපාක මට විස්තර කරන්න වෙලාම නෙමෙයි හාමුදුරුවෝ ඉන්නවා පන්සලට ගියපුහාම කම්ම විබංග සූතරය ආටානාටිය සූතර දේශනාවේ කාමේසු මිච්චාචාරාවර මනීසික් කාපදන් සමාධයාමි කියන සිික්‍ෂාපාදය විවරණ කරපු තැන. එ වගේම තේරතේරීගාතා කාණ්ඩේ තේරීගාතා කොටසේ. ඉසිදාසී තෙරණියගේ කතාව. මේ කතා වස්තුූන් සූත්‍රයන් ඔබ හොඳින්. න්සලට ගහිල්ලලා සිිල්ගත්ත දවසට හාමුදුරුව මුණ ගැහිච්චි දවසක උන්වහන්සේ තඒක සාකච්ඡා කරලා කන්තී්ච සෝචස්සතා සමනානංච දස්සනං ශ්‍රමණයන් දර්ශනය වනක මහාමංගල්ලයක් කාලේන දම්ම සාකච්ඡා ධර්ම සාකච්චා කරමින් ගැටලු තියන තැන් නිදොස්කොට. ධර්මඥඥානයේ ලබන්නට මේ සංසාරගමනේ ගෙවන්නට තියන අනේක විද දුක්. ර්මයාගේ ශක්තියේ බලය අකුසලයාගේ බලය තේරුම් අරගෙන ලැජ්ජා බය ඇතිකරගෙන මෙතෙක් කල් කරපු පාපයන්ගෙන් අතමි දෙන්න වීරිය කරන්න වෙලා විවරා පොඩි හාදුරු දීප් ත වීරිය දෙකත්තිය නොව වඩන් ශ්‍ර දොලා නම් වෙන අතම එ හින්දා පොඩි හාමුදුරුවනි වෙන දවසකි ඉතුරු වීරිය දෙක වඩ ඒ වීර්ිය දෙක තමයි අනුපපන්නානං කුසලානන් දම්මානං උප්පාදාය උප්පන්නානං කුසලානන් දම්මානන් ටිතිිය අසම්මෝසාය භිහිියෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරිය චන්දන් ජනේති වායමතිවිරියන් ආරභති චිත්තම්පක් ගන්නාති පදාති. සැරියුත් මහරතන් වහන්සේ කිරිපවෝවාය තම ඇත්තරමෑ. ඒ තරම් පැහැදිලිනිි ඒ තරම්ම ලස්සන පිළිවෙලට කියන. සරලව කියන තේරුම් කර කර කියන. හරිම ආසාහිතනවා කියවගෙන යනකොට. නැවත නැවත බලන්න නැවත නැවත බලන්න ඒ අඩු පහඩු තියන තැන් නොතේරන තැන් හාරහාර හොයන්ඩ හිතෙනවන්නේ. ඒ තරන් ලස්සන පින් නොතුනි මෙච්චර කාලයක් නොකරපු පවු් කරන්න ඇතුව නැවත්තුව කරපු පවු් ප්‍රහාරණයම කල දැම්ම පව් නෑන ද. ඒ පාපයක් නැති මිනිහාට අනුදැන වදාාරනවා නොකරපු හොඳ වැඩ පටන් ගණ්ඩලු බලන්නක පිළිවෙෙන නොකරපු හොඳ වැඩ පටන් ගණ්ඩලු අම්මාට කණ්ඩදු නැත්තං තාත්තාට කණ්ඩදු නැත්තං අම්මාට ගරු කලේ නැත්තං තාත්තාට ගරු කළේ නැත්තං තමන්ගේ ගුරුවරුන් වැඩිහිටියම් කුල දෙටුවන්ට ගරු කලේ නැත්තං ගිලාන උපස්ථානයක් කළේ නැත්තං රුවන් කෙරෙහි පැහැදීමක් නැත්තන් තුනුරුවන් විසෙහි දඳුන් නැත්තං ඔබ සිල්රැක්කේ නැත්තං ආං ඒවා පටන් ගණ්ඩොලු පුතේ ද නොකරපු හොඳවැඩ ආරම්භ කරන්්ඩලු හේනක කුඹුරක වත්තක පිටියක ගේ දොරක දැ මයපුතාලා හෙට උදේ දැගීල නිදාගන්ඩ හෙට උදේ ගෙදර මිදුලට එඩකු මිදුලට ඇවිල්ලා වට පිට බලට වටపీට බලලා වతత తන ගస్ තියෙනන మනාతන ගస్వతන ගస్ మහ మ තින්නේ ోల్ గస్ అం గస్ खाజగస్ కేసల్ గస్ பேేరగస్ దොడం గస్ కోస్ గాస్ දෙලුම් ගස් හො එක ජාති ගස්තියෙනවානේ ඒතියන සියොල්ලුම ගස් අතරේ මගේ පුතා වලක් කොටලා හිට ඔපු ගහත්තියවා දත් බලන්ඩ තියෙයිද මන් දන්න අපුතිේ නෑ කියලා බන්දන්න වනෑ කිය අ ඒහින්ද තමා බුදු හාදුුරුව කිව්වේ සැබෑ මිනිහෙක් වෙන්ඩනං ගා කිටෝ අපියාව වලක් කොටලා මිනිහෙක් පූර්ණ වඩ ගහක් හදන්ඩලු හොඳ පුතෙක් හදණ්ඩලු එහින්දම් මේ දෙමව්පිය ඔඉන්වානේ ද හරි පෙරේත ගති තියෙනවා අප හාදුරු ළමයින්ට උගන්නන්නේ රටට වැඩ ඇති මිනිහෙක් වඩ නෙමේ සල්ලි ගොඩාක් මාසේ අන්තිමට හම්බ කරඩ පුළුවන් තැනකට දාන්ඩ අහංකාර ලොකු පුටුවකින් තියන්ඩ බලය තියෙන නිලයකට දාන්ඩ තමයි උගන්නන් මෙම වුන්ද ලක්කො මෙහෙම අය සැබෑ මිනිහෙ කදන්න න වූ ගන්නන්න මදන්නව නැත්තම් පෝය අමු සාර පෝය දවසේ දරුව ටික ලෑස්ති කල්ලක් ටිවසන් යාවලා මේක බොරුවට සුදු පිරුවට යන්දගෙන පාසල්ල එනවානනි බොලා කාව රවටන් ත බුදුහන් රවට්ටන්න්න ධර්මය රවට්ටන්න හාමුදුරුව රවට්ටන්න හාමුදුරුවනන් රැවටෙන් හැබැයි පුතා ධර්මය රැවටෙන්න්න බුදුහාදුරුව රැවටන්න හාමුදුරුව රවට්ටන්ඩ පුළුවන් ඇහැමානේ තාව කාලිකව රැවටෙන්නේ ඔබම රැවටෙන්නේ ඔබේ දරුවාව දරුවයෙකුට තියෙන් ඕනේ අධ්‍යාත්මීය වටිනාකම් කොච්චර ඉගන ගත්තත් වැඩන්න ෑලේ දොස්තර වුණාට න් අදත් මංහාගෙන ප්‍රෞෘතිය ෝොට කියවා කාසල් රෝහලේදු කොහෙද වෛද්‍යවරයා බෙහෙත් ගණ්ඩාපු දැරියකට අතවර කරලා අත් අඩංගුවේ කියලා බලන්න මොකරද පුතා ඒ වෛද්‍ය උබාදී ලොකු පුටුවත් තම ලොකු පඩියත් තමා ලොකු බලයක් තියෙන නිලයක් තමා හැබැයි එකට ගුණ ධර්ම නෑන එක සතෙක්නේ අර පාරයේ පොර බදන බල්ලෙක්වාගේකෙන්නේ තමන් ගාවට ප්‍රතිකාරගන්ලාපු දැරියව අප යෝජනයට ලක් කරන්න තර මොකද පුතා එඔවුන් ෝකට රටට එවුගේ වැඩන්න එන්ද ජීවිතයේ ගොඩනග්ඩ ඕන බීරිය කරවන්න ඕන මෙතෙක්කල් ආරම්භ නොකරපු හොඳ වැඩ පටන්ගන්්ඩ පුළුවන් ඥානාන්්‍යත මිනිස්සුම නිර්මාණය කරන්න. එන්ද පුතේ වත්තේ පිටියේ අප විභාගගේ ලියලා නතර වෙනකොට කඩාගෙන ක්ඩ ෙඩියක්වත් තියෙන ගහක් තියෙන් දෙෙපැයි මේ දවස් සොලාපී විභාග ප්‍රතිපාල ආවධහ බලාන හිටියන් නේද පොල්පිතිකම ජාතික පාසල උසස් පල කීදනෙක් විතර ලියන්ට ඇද්ද විභාගි මහ හිීම්පුතාලට කීව නදද ස්කෝලේ ප්‍රැස්සීමති කිීවේ ද මෙච්චර සංකයාවක් විභාග ලිව්වා ඒක ගෞරෝණීය සම්මාන ලාබීන් මෙච්චරක් හෙට අනිත්දා ලොකු ජිඩි ජදිිතල් කැමරාවකින් ගහපු පොටෝ එකක් ඉස්සරහා එල්ල ඉතාපේ එකාව න එල්ලන්ටි කියලකර පෙල් එච්චි රැලේක පාසෙච්චෙවුන්ගේ ක නෙම එල්ලන්න ඕන පෙල් එච්චවුන් අවුරුදු දහතුනක් මව්පියෝ ලක්සගානක් කමුරලා රජේ සල්ලි මිලියන ගානක් වියදන් කරලා ගුරුන්ට වංචා කරලා දෙගුරුන්ට වංචා කරලා පවතින සමාජ ක්‍රමයට වංචා කරලා පොතපතට ගරු නැතුව නොසලකාහැරලා මේ පෞකාරයෝ කොරපු කාලකන්නේ ඉරණම තමාරතින් එන්දා එවුගුවන පෙන්න්නඩෝ නෑ ලෝකෙත් රටකාබු ජාතිය ගිය ැගේ ාග පේල්ල ්ච එකව ෙතර ිදුලෙන් ති කියෙලා පෙන්න අන්නටි කියගන්නොක හදපු පොල් පැලයා දැන් අවුරුදු විස්සයි මේකට අවුරුදු පහළලවෙන් හැදවා නම් පොල් පැලයක් හඳදුන්නේ දැන් ගෙඩිි විශ්වවිදාලට තේරුුණ අතකයි නැතත් එක තමන් බවාගත්ත ලෝකයේ තියෙනවා කණ්ඩ පෝෂණය කරන්න කාටවත් අත පහන්ඩෝඕෑ ගැතිවෙන්ඩ ඔන්න මං මගේ වත් අහදලා අප හාතුරුව දැක්කේ දැඟවුරුදු දසය එක වත්තක තියෙනවා අම්ඹ ගස් එක සිය පණහා අනිතගේ තියෙනවා හාරිසිය අනිතගේ තියෙනවා කටුව අනෝදා ගස්සායිසිය ලොකුවෙන ඇම්පරැල්ල ගස් තියෙනවා හැට දෙලුම් ගස් තියෙනවා දෙසීය දෙයි ගස් තියෙනවා වතු දෙකේම කාර පන්සිීය පොල් ගස්තියෙනවා පුතා දෙසයක් වෙද අවුර රුද්දාසයහින්න මංගතෙන්ට ගේල කාරතු පුදාාතපාන් අද උදෙත් කැකිරිී කිිලෝ එද්දස් පන්සිීයක් පටෝ ලයාවවූ හිගියයක් නෑ හිගයක් නෑ බවබෝග හදන තරමට කාට අතපාන්න නැතුව හිගන්නෙක් වෙෙන් ඇතු පෞරුෂයක් ඇතිව ශවශක්තියෙන් කාලබීල ඇඳලා පැළඳලා ප්‍රටට හි ඇති සේවයක් කරලා මිය දෙන්නට පුළුවන් වාසනාවන්ත එකක් පුතා ගහ කොළවවා. තුරුලතා තනා, සතාසිඋපාවාට ආදරයකොට මිහි මඩලට බරක් නැති මිනිසකු වීම. එහින්දා සැබෑ මිනිසකු වීම සඳහා. දිර වඩන්න මේක ලෝකයේ උතුම්ම රට පෝසත්ම රට කෙරුවේ පුතා ඉංජිනේරුුවෝ ඉඳලාම නෙමේ. වෛද්‍යවරුම ඉඳලාම නෙමේ ඒ වෛද්‍යවරු හිටියා ඉංජිනේරුවෝ හිටියා පඩියට නිලයට බලයට තාන්නමානනෝල්ට වැඩකරපු අයනෙමි. සාමාන්‍ය පුර වැසියකු සේම දිරියෙන් රටට හිතයි සීව වැඩ කරපු අය. ගමට හිතයි සීව වෛද්‍යවරයාට ලෙඩක් හැදිලා කියලා කිව්වොත් යම් තැනක ගමේ වෛද්‍යවරයා බෙහෙත් මල්ල තෙල්ලාගෙන පයින් ලෙඩාගේ ගෙදර හොයාගෙන යනෝ ඒ තනම් මෛත්‍රී ඒ තනම් මෛත්‍රී අපේ ආච්චි නාරි වෛද්‍ය විසේත්ඥවරයා තුට්ටු දෙකේ පඩියට වැඩ කොනන නෙමෙයි ඒ කාලේ ගංවල හිටපු වින්නමුවන්ම කවුරු හරි ඇවිල්ලා කියපුහම නොනට බබා හම්බෙන්ඩ කියලා ආච්චි අඩුමකුඩුම ටිකත් මල්ලේ දාගෙන උගේ ගෙදරට පයි යනෝ. ගිල්ලා දවසක්හමාරක් එහෙ ඉඳලා අර ගැනු කෙනාගේ දරුවා ලැබුණාට පස්සේ ඒ දරුවාගේ වැඩ ටිකත් කරලා දීලා තමයි අත්තම්මාෙන්න්නේෙ. අය ඒකට ලක්ස ගණන් සල්ලී ගත්තේ දහස් ගණන් සල්ලිී ගත්තේ නෑ. එන්දීපු තේඒක බීලා කෑම එක කාලා බුලක්්‍රිටේ කාලා ආපහුවාවා එෙන්ඩ. දරුවෝ සිය දහස්ගාන්නකට ජීවේ දීලා තියෙනවා අපේ ආච්චී ගියපු එක ගෙදරකදීවත් එක අම්මා කෙනෙකු ගේවත් දරුවෙක් කවද ආක්වත්ම මැරිලා නෑලු. ඒ දරුවන්ව යහපත්වොම බිහිකෙරුවාලු සොභහවිකව. ඒ දරුවන්ට බෙත්හේත් අම්මාට බෙහෙත්හේත් සියල්ලම පරිසරෙන් මොහොයලා දීලා ඒ තමා ලෝකයේ මා දැකපු නාරි වෛද්‍ය විසේ සත්ඥයෝ ඒ තමා නාරී වෛද දෙ විසේ සඥ්ඥෝ මේක ගැබ්ගත්ත වෙලාවේ ඉඳලාර බඩේ ඉන්න එකගේ නාමයෙන් සල්ලි හූරාගෙන කන දොස්තර කොම්මොකටද පුතා. ඔවු කිල්ලික් ගෙනිය අන්ඩෝනෑ රූපවාහිනයට අල්ලන්ඩෝ නෑ ඉන්න කිමුලාද නයාද ගැරඩියද මිනිහාද බලන්ඩෝනෑ මේකිගේ බඩේ ඇබල මිනිහාට ගිල්ල හාදුරුව ඒ ව්‍යනතික නැත්තම් මට කියවඩ මාවේ කසාද පැඳගත්ත ස්වාමියාට දාව අවල් එකෙ කුප දෙන්නද කෙල්ලෙක් කරි කොල්ලෙ කරරිමිසා වෙන එක කුපදන්ඩ විදි යන්න ඒකමට විශවාස නැත්තන්ග හිල්ලා අල්ලා බලා පන්ටීවියක් හම්බෙනකා මොකකාවුනත් ාරගණ්ඩ ඕන නේද ගෑනූන හම්මකද පිරිමිවු හම්මකොද තමන්ගේ කුසේ පපදිච්ච එක Kind of ැ වෛද්‍යවරයා ගාවට ිල්ලා ල්ලලා බල්ල රුපියල් හත්තටදාහ දීල මංකිවිර මිනිසුම හූරාකන් රකක් මේක කියලා. මිනිසුම හූරාගන කන් රට. එයින්දා පින්නතුනි නොකරපු පාපයන් දුරලනවාසේම කරපු පව් නවත්වන වාසේම නොකරපු පින් ආරම්භ කරන්නට වීරිය වඩනවාසේම කරපු හොඳ වැඩ මත පිහිටා ටිතියා අසම්මෝසාය භිියෝ භාවාය වේපුල්ලාය භාවනාය. නැවත නැවත මෙනෙහි කරමින් දකිමින් බලමින් අවබෝධ කර ගනිමින් චන්දන් ජනේති කැමැත්ත උපදවාගෙන ආරම්භ කරන ලද වීර්ය ඇතිව වෑයොමඇතුව දිරියෙන් මේ ලෝකයේ දිනන්නට මාන්සිවෙන්. ඒ සඳහා ශක්තිය දෛර්ය වාසනාව තුනුරුවන්ගේ අනන්තුගුණ බලයෙන් ජෛසිරි මහා බෝහා මුදුරුවන්ගේ පිහිට ආරක්‍ෂාවෙන්. දළදාහා මුදුරුවන් වහන්සේගේ උතුම් බුද්ධතේජානුභාවේ බලය කරන කොටගෙන. වහ වහා ඔබට මේ ගෞතම සම්බුද්ධරාජ්‍යයේදීම ධර්ුම්ඥානය පහළවිමින්. සදාකාලික දුක් සහිත මේ ලෝකයෙන් අතමිදී අමාමහනිවනින් සැනසීම ලබන්නට ධර්මධඥානයම වේවා වෙෙත්වාවෙෙන්වා කියල සාදු කියල ප්‍රාර්ථනා කරන්. ආකා සට්ඨාචබුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා, පු්ඥන්තං අනු මෝදිි වාචිරන්ඩක්කන් තුලෝක සාසනං, ආකා සට්ඨච බුම්මට්හාා දේවානා ගා මහිද්දිිකා, පුඥන්තං අනු මෝදි වාචිරන්ඩක් කන්තු දම්ම දේශනං, ආකාසට්ඨච බුම්මට්ඨා දේවානා ගා මහිද්දිිකා. ปุญนยันทังอนุโมดิตวาจรันรักขังทุมัง